आय बोन तो दे अरे अब तो देखना बैठे का आरंभ करमो पाच ये दावसे अपने दरों ने बड़े बड़े संबंध वेदी कुछ कुछ बाधा तब तक की प्राप्त मत होना ऐने सापे एक अत्यंत संबंध वी में दी कैटलॉग का अपने से ये क्लास का भी करें है नहीं अरे इतने बड़े बोलते दाना आते दावसे अपने पंक्ति वैध कार्य तो दिका आरंभ क्रीमा एक අපිට තියෙනවාද වැඩ ගොඩක් කතා කරන්න විශේෂම දරුවනේ දැන් අද ගත්තහම දැන් අද අවිල්ල බ්‍රහස්පතින්දා සිකුරාද සෙනසුරාද වෙද්දි අපිට වැඩ ටික වැඩ කරන්නට වෙනවා හරි මම හිතන්නේ දැන් ඊයේ දවසේත් ඔයාලා අපිත් එක්ක සම්බන්ධ වීම වුණා ඒ සම්බන්ධ වීම එක තමයි මේ ඉතිරි දවස් දෙක තුන අපිට කතා කර කර යන්නට වෙන්නේ හොඳයි හැම දරුවෙක් ළඟම මම හිතන්නේ හතරවෙනි පේපර් එක හරි මේ හතරවෙනි පේපර් එක ඇද්දි හතරේ පේපර් එක ඔයාලගේ ඇවිල්ලා ප්‍රතිශත කොටස ගන්න හරි ඒ වගේම ඔයාලට මමත් එක්ක ගැටලුවක් තිබුණොත් ඔයාලට මාත් එක්ක chat කරන්න පුළුවන් එතකොට මොන හරි ප්‍රශ්න තියෙනවා මාත් එක්ක ඔයාලට chat කරලා පිළිතුරු සොයා ගැනීම හැකියාව තියෙනවා හරි හැම දරුවෙම එන්නකො හතරවෙනි පේපර් එකට හතරවෙනි පේපර් එකට එන්න හැම දරුවෙක්ම හතර පේපර් එකට එමු අපි හැමෝම හතර පේපර් එකට එන්න හැමෝම හොඳයි පැච් හතර පේපර් එකටයි අපි අවධානය යොමු කරන්න පුතේ පොඩි ලැග්වීමක් වගේ තියෙනවද පොඩි අවුලක් තියෙනවා වගේද මොකක් කරන්නේ ලැග් වෙනවා වගේ මට දැනෙනවා right දැන් කොහමද තත්ත්වේ තාමත් ඒ වගේද තාම පැහැදිලිතාවයක් නැද්ද? තාම කලින් වගේම දැනෙනවද එහෙම අපහසුතාවය? ඔව්. තාම ලැග් වෙනවා සර් කියලා කියනවා. right. හරි. දැන් මම හිතන්නේ වැඩ හරියදිනේ. දැන් පැහැදිලිනේ. හරි අපි වැඩ ටික ආරම්භ කරගෙන යමු. ගැටලුවක් වුණොත් මට කතා කරන්න. හරි? right. මම හිතන්නේ දැන් හරියයි. හොඳයි. පුතේ අපි එන්නේ කතා කරන්න. හරි. අපි එනකොට සාකච්ඡා කරන්නට ප්‍රශ්න පත්‍ර අංක 4ට හරි ප්‍රශ්න පත්‍ර අංක 4 ප්‍රශ්න පත්‍ර අංක 4 හරි ප්‍රශ්න පත්‍ර අංක 4යි අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ ඒ කියන්නේ පොතේ ප්‍රතිශත කොටසත් එක්කයි අපි දැන් අද දවසේ කතා කරන්නට යන්නේ හරි දැන් හොඳින් අහගෙන ඉන්න පොතේ ලස්සනට අපි ඔය ප්‍රශ්න ටික සාකච්ඡා කරමු අද දවසේ තුල හරිනේ හැම දරුවෙක්ම සම්බන්ධ වෙලා ඉන්න. හරි. ගැටලු තිබුණොත් මාත් එක්ක කතා කරන්න පුළුවන්. හරිනේ. හොඳයි. පළවෙනි ප්‍රශ්න පොතේ කියනවා ස්ථිර තැන්පතු සඳහා වාර්ෂිකව 12ක සුළු පොලියක් ගෙවනවා කියලා ඔන්න ලේබල් එකක් තියෙනවා. හරි. ස්ථිර තැන්පතුවක් සඳහා වාර්ෂිකව 12ක සුළු පොලියක් ගෙවනවා. හරි. එතකොට දැන් අපි එන්නේ පළවෙනි ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්නට. හරි. පළවෙනි ප්‍රශ්න පළවෙනි කොටස. රුපියල් 60,000ක වාර්ෂික කාලයක් සඳහා ඉහත ගිණුමේ තැන්පත් කළ විට හරි රුපියල් 60,000ක් වර්ෂයක කාලයක් සඳහා ඉහත ගිණුමේ තැන්පත් කරාට පස්සේ වර්ෂය අවසානයේ ලැබෙන පොලියක් මුළු මුදලත් අහනවා 12ක සුළු පොලියක් නේ ගෙවන්නේ එහෙනම් අපිට ලියන්න පුළුවන් වසර අවසානයේදී ලැබෙන පොලිය පුතේ පොලිය කියන්නේ කොච්චරද 100ට 12යිනේ 100කට 12ක් හම්බෙනවා නම් පුතේ 60,000කට කීයක්ද කියලා බලන්න. එතකොට මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. බිංදු දෙකයි 6 වරක් 12 72යි. රුපියල් වලින් එනවා පුතේ පොලිය රුපියල් වලින් 7,200ක් කියලා. හරිද? මං හිතන්නේ මේ උත්තර වලට එන්නට ඇති. ඊට පස්සේ එතනින්ද බහනවා මුළු මුදල අහනවා. මුළු මුදල. පුතේ මුළු මුදල කියන්නේ
60 දහසක මුදලකට මේ ටික එකතු වෙන්නේ. 60 දහසට පොතේ 7200ක් එකතු කරන්න. එතකොට උත්තරයක් වෙනවා රුපියල් වලින් 67200ක් කියලෙනවා. ඔය එන්නේ මුළු මුදල. මේ උත්තරේ ආපු කට්ටිය බලන්න. මේ උත්තරේ ආපු කට්ටිය පොඩ්ඩක් මට බලන්න කියන්න. 67200ක් ආපු කට්ටිය කාට දාවේ? රයිට්. රයිට්. නිමේෂයට ආවා. බලන්න අනිත් කට්ටියටත් උත්තර ආවද කියලා. අල්ෆාට උත්තරේ ආවද බලන්න. අල්ෆා, බණ්ඩාර, නිසල්, සචිල බලන්න. ජනන්ටත් උත්තර ඉන්නේ නැති මම හිතන්නේ. උත්තර ආවද කියලා පොඩ්ඩක් මට කියන්න බලන්න. හරි එන්නට ඇති. දෙවෙනි කොටස රුපියල් 60,000ක මුදල ඉහත ගිණුමේ තැන්පත් නොකොට වාර්ෂිකව ලාභාංශය වශයෙන් 18%ක පොලියක් ගෙවන සමාගමක රුපියල් 10 කොටස් 15 වැගින් මිලදී ගන්න යදවවලු. එවිට සමාගමෙන් ලැබෙන වාර්ෂික පොලිය කීයද කියලා අහනවා. 60,000ක මුදල 10 කොටස් 15 බැගින් ගන්න වැය කළාලු. එතකොට දරුවනේ ගත්ත කොටස් ගන්න හොයා ගන්න පුළුවන් නේ. ගත්ත කොටස් ගන්න කියන්නේ 60,000 බෙදන්න ඕන 15ෙන්. එතකොට එනවා ගත්ත කොටස් ගන්න. ඊට පස්සේ කොටස් දැන් ගත්ත කොටස් ගන්න හරි කොටස් වල නාමිකගේ හොයා ගන්න. ඒ ගත්ත කොටස් ගන්න කොටසක නාමිකගෙන් වැඩි කරනවා. එතකොට කොටස් වල නාමික ගේනවා. ඊට පස්සේ අපිට ආදාන හොයන්න පුළුවන්. ඒ කොටස් වල නාමිකගේට තමයි 10%ක පොලියකට අය කිරීම සිද්ධ කරන්නේ. පැහැදිලිනේ? මම එක දෙවෙනි කොටස විදිහට මෙතන හදනවා. දෙවෙනි කොටස. හරි මම ලියනවා මිලදීගත් කොටස් ගණන. හරි මෙයා පුතේ මිලදීල ගත්ත කොටස් ගණන කීයද කියලා බලනවා. මෙයා මිලදීල ගත්ත කොටස් ගණන හොයන්න වෙන්නේ අපිට 60,000ක් තියෙනවානේ පුතේ. 60,000 බෙදන්න වෙනවා 15. එතකොට 60 15ෙන් බෙදුනහම 4.2 කොටස් ගණන වෙනවා පුතේ 4000ක්. හරිද? ඔන්න මිලදීල ගත්ත කොටස් ගණන 4000යි. හරි ඊට පස්සේ කොටස් වල නාමිකගේ හොයමු අපි. කොටස් වල නාමික අගය. පුතේ කොටස් වල නාමික අගය කියන්නේ මේ 4000 තියෙනවනේ. 4000 වැඩි කරනවා කොටසක නාමික අගය කියන්නේ රුපියල් 10. එතකොට එනවා කොටස් වල නාමික අගය රුපියල් වලින් පුතේ 40,000ක් ලැබෙනවා. ඔන්න කොටස් වල නාමික අගය. ඒකත් හරි. ඊට පස්සේ හන්නේ ආදායම. ආදායම එන්නේ පුතේ කීයද? 118යිනේ. 18ක් ගෙවනවා නම් 40,000කට කීයක්ද ගෙවන්නේ කියලා බලමු. බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. බිංදු දෙකයි 4 රකට 32යි 3ක් ඉතිරියි. 4 රකින් 4යි 3යි 7යි. රුපියල් වලින් එනවා පුතේ ආදායම 7200ක් කියලා. 7200ක් බලන්න මේවාගේ ආවද කියලා. 7200 ආපු කට්ටිය බලන්න. 7200 ආපු කට්ටිය 7200 කියලා එන්නට ඕන. උත්තරේ 7200ක් කියලා අපු කට්ටිය බලන්න. නැද්ද අපි? ඔව්. නිමේෂ, ජනන, අල්ෆා, බණ්ඩාර, නිසල්, ඔව් බලන්න කියන්න උත්තර ආවද කියලා. ඔව් ආවද? හරි උත්තර ආවේ නැත්නම් පොතේ ටක් ගාලා හදාගන්න බලන්න. හරි ඔය චික වෙන කරගන්න බලන්න. ඊට පස්සේ කියනවා තුන්වෙනි කොටස අවස්ථා දෙකෙහිදීම ලැබෙන පොඩි මුදල් පමණක් සැලකීමෙන් කොටස් මිලදී ගැනීම ගිණුමේ මුදල් තැන්පත් කිරීමට වඩා වාසිදායකදයි ප්‍රකාශ කරන්න කියලා කියනවා. අවස්ථා දෙකෙහිදීම පොඩි මුදල් පමණක් සැලකීමෙන් කොටස් මිලදී ගැනීම ගිණුමේ මුදල් තැන්පත් කිරීමට වඩා වාසිදායකද? පුතේ දැන් ගිණුමේ මුදල් තැන්පත් කරපුවාම ලැබෙන ආදායම රුපියල් 7200යි. ඊට පස්සේ අර මුලින්ම කියනවනේ මේ ගිණුමේ තැන්පත් මෙතන කොටස් මිලදී ගත්තට පස්සේ ආදායම 7200යි. ඒ වගේම ගිණුමේ තැන්පත් කරපුවම ලැබෙන මුදලක් රුපියල් 4200යි. එතකොට මේ අවස්ථා දෙකේදීම සෝරි 4200 නෙමෙයි 7200යි. දැන් අර කොටස් මිලදී ගත්තහම කම්පැනියෙන් 7200යි ආවේ. ඒ වගේම අර මුදල් ආයෝජනය කරන පස්සේ දරුවනේ අර පළවෙනි කොටසක් ආවේ රුපියල් 7200යි. දෙන්නම සඳහා ආවේ එකම ගාණයිනේ. එහෙනම් පුතේ ඇත්තටම මතන වාසියක් අවාසියක් සිද්ධවන්නේ නැහැ. අපෙන් අහන්නේ පොලි මුදල් පමණක් සැලකීමෙන් කොටස් මිලදී ගැනීම
ගිනිමේ මුදල් තැන්පත් කිරීමට වඩා වාසිදායකද? පුතේ ගිනිමේ මුදල් තැන්පත් කිරීමට වාසිදායක නැහැ. ඒක ලියන්න පුතේ. නැත. 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 වාසියක් හෝ අවාසියක් සිදු නොවේ කියලා ඉවර කරන්න. නැත. වාසියක් හෝ අවාසියක් සිදු නොවේ. නැත. වාසියක් හෝ අවාසියක් සිදු නොවේ. වාසියක් හෝ අවාසියක් සිදු නොවේ. හරි. ඔන්න පළවෙනි ප්‍රශ්නය නම් අහවරයි. හරි. මම මේ කොටසත් මකන්නම්. මම හිතන වැඩි ඉවරයි. හොඳයි. දැන් එනවා පුතේ අපි එයාගේ දෙවෙනි ප්‍රශ්නෙට. අපි දෙවෙනි ප්‍රශ්නෙටත් එමු බලන්න. ලියනවා වර්ෂයේ මුලදී සුමිත් රුපියල් 8000ක් යොදනවලු. දෙවෙනි ප්‍රශ්නයේ සඳහා උත්තරය දන්න අය කියන්නේ වර්ෂයේ මුලදී රුපියල් 8000ක් යොදලා ව්‍යාපාරයක් සුමිත් ආරම්භ කළාලු. ඊට මාස 3කට පස්සේ කමල්ද, එතැන් සිට තවත් මාස 3කට පස්සේ අමල්ද රුපියල් 8000 බැගින් යොදමින් ව්‍යාපාරයට එකතු වුණා. වර්ෂ අවසානයේදී ව්‍යාපාරයෙන් 7200ක ලාභයක් ලැබුණා කියලා කියනවා. හරි. එතකොට පුතේ සුමිත් 8000ක් වෙදලා ව්‍යාපාරයක් ආරම්භ කරනවා කිව්වහම සුමිත් යොදන මුදල කොච්චර කාලයකටද වළංගු වෙන්නේ? වර්ෂයකට, අවුරුද්දකට, ඒ කියන්නේ මාස 12කට. ඊට මාස 3කට පස්සේ කමල් එකතු වෙනවා. එතකොට කමල් එකතු වෙන්නේ 12න් 3ක් ගියපම 9යි, මාස 9ක කාලයකට. ඊට පස්සේ එතැන් සිට තවත් මාස 3කට පස්සේ අමල් 8000ක් වෙදලා ව්‍යාපාරයට එකතු වෙනවලු. එතැන් සිට තවත් මාස 3ක් කියලා කියන්නේ දරුණේ 9න් 3ක් ගියොත් 6යි. මාස 6ක් සඳහා තමයි අමල් රුපියල් 8000ක් බැගින් දාලා ඔය කියන කතන්දරයට එකතු වෙන්නේ. පැහැදිලිනේ? එතකොට දරුණේ මුලින්ම සුමිත් මාස 12කට, ඊට පස්සේ කමල් මාස 9කට, අමල් මාස 3 6කට. හරි. වර්ෂ අවසානයේදී ව්‍යාපාරයෙන් රුපියල් 7200ක ලාභයක් ලැබෙනවලු. පළවෙනි කොටස සමානව මුදල් යෙදූ බැවින් ලාභයේද තිදෙන අතර සමානව බෙදා ගත යුතුයයි අමල්ගේ අදහසයි. මෙම අදහස සාධාරණ නොවන බව හේතු දක්වන්න. පුතේ ඇත්තටම මේ එකම මුදලක් දැම්ම කිව්වට මෙයාලා මුදල් යෙදපු කාලය එකිනෙකට වෙනස්නේ. එහෙනම් මුදල සමාන වුණාට කාලය වෙනස් නිසා කාලයට අනුරූපීව තමයි අපි එහෙනම් මෙතනදී දරුවනේ ඔය ලාභය බෙදීම කරන්නට වෙන්නේ. තේරුණානේ? හරි. ඒක අපි ලියමුකෝ මෙන්න මෙහෙම. පළවෙනි කොටස වල ලියනවා පුතේ මෙහෙම ලියනවා. තිදෙන අතර පළවෙනි කොටස උත්තර ලියන පුතේ තිදෙන අතර මුදල් යෙදූ කාලය තිදෙන අතර මුදල් යෙදවූ කාලය අසමාන බැවින් ලාභය සමානව බෙදීම සාධාරණ නොවේ. ලාභය සමානව බෙදීම සාධාරණ නොවේ. හරි. දෙවෙනි කොටස තිදෙන අතර ලාභ බෙදී යුතු අනුපාතය සොයා ඒ සරලම ආකාරයෙන් දක්වන්න. හවුද පුද්ගලව 3 දෙනා? පළවෙනියෙන් ඉන්නවා සුමිත්. මම යන්නේ දෙවෙනි කොටසට උත්තරේ ගන්න. ඊට පස්සේ ඊළඟට ඉන්නවා කවුද? කමල්. ඊට පස්සේ ඉන්නවා අමල්. මේ පුද්ගල 3 දෙනා ගත්තාම 3 දෙනාම දාන රුපියල් 8000 බැගින්. හරි. 8000 බැගින් දරුවනේ දාන්නේ. එතකොට සුමිත් දාන්නේ 8000ක් රුපියල් 8000ක් දාන්නේ මාස 12කට. කමල් දාන්නේ 8000ක් මාස 9කට. අමල් දාන්නේ රුපියල් 8000ක් මාස 6කට. කොහොමද වෙන්නේ? 8000 3 දෙනාගෙම කවපුවාම 12 අනු 9 අනු 6 කියලා එනවනේ. 3 දෙනාම 3න් කැපුවොත් 4යි 3යි 2යි. පැහැදිලිද? ඔන්න 3 දෙනා අතර මුදල් බෙදෙන අනුපාතය 4ට 3ට 2යි. ඔක පැහැදිලිනේ? හරි. ඊට පස්සේ කියනවා මුදල් යෙදූ අනුපාතයේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න. හරි. හරි. එතකොට දරුවනේ සෝරි මේ සරලම ආකාරයෙන් දක්වන්න දෙවෙනි කොටස. තුන්වෙනි කොටස තමයි කියන්නේ ඒ අනුව සුමිත් ලැබෙන ලාභ මුදල. සුමිත්
රුපියල් 8000ක් බෙදන්නේ අවුරුද්ද මුලදීම. ලාභ මුදල සොයා එය ඔහු යෙදුම් මුදලේ ප්‍රතිශතයක් ලෙස දක්වන්නේ. එය ඔහු යෙදුම් මුදලේ ප්‍රතිශතයක් ලෙස දක්වන්නේ. හරි. සුමිත්ගේ ලාභය වේමු. තුන්වෙනි කොටස සුමිත්ගේ ලාභය. සුමිත් දැන් රුපියල් කීයද? පොතේ කීයද? 8000ක්. සෝරි, වර්ෂයේ අවසාන දිනේ 7200ක ලාභයක් ලැබෙනවානේ. එහෙනම් ඔය සේරගේම අනුපාත තුන එකතු ඔය 4යි 3යි 7යි 2යි 9යි. 9ෙන් සුමිත්යිදී 4ක්. 9ෙන් 4ක් සුමිත්යිදී නම් ලාභය ලැබෙන්නේ 7200යි. 7200ෙන් සුමිත් කීයක් අයිද කියලා බලන්න. පැහැදිලිද මම කියපු දේ? එකතුව 7200යි. ඒ කියන්නේ දැන් එහෙම නැත්නම් අපිට කතන්දරය කියනවා ලාභය ව්‍යාපාර අවසානයේදී ලැබෙන්නේ 7200යි. එතකොට 4යි 3යි 7යි 2යි 9යිනේ. එතකොට පොටස් 9ෙන් පොටස් 4ක් සුමිත්යිදී. එතකොට 7200 කීයද කියලා බලනවා. 72 කර 9ව 8යි. එතකොට 800ක් වෙනවනේ. 4 වලක් අට 32යි. සුමිත්ගේ ලාභය වෙනවා රුපියල් වලින් 3200ක් කියලා. හරිද? ඊට පස්සේ කියනවා ඔහුගේ ඔහු යෙදූ මුදල් ප්‍රතිශතයක් ලෙස දක්වන්න. ඔහු යෙදූ මුදල් ප්‍රතිශතයක් ලෙස දක්වන්න. එයා යෙදුව 8000යි. හම්බෙන්නේ 3200යි. එහෙනම් 100කින් කීයද කියලා බලන්න පුළුවන්. ලාභ ප්‍රතිශතය. ලාභ ප්‍රතිශතය 8000ක් වැය කරපුවාම 3200ක් හම්බෙනවා. එහෙනම් 100 කීයද කියලා බලනවා. මේ බිංදු තුනේ මේ දෙන්නයි මේ එක කැපෙනවා. 8 වරක් 4 32යි 0යි. උත්තරයේ පුතේ ලාභ ප්‍රතිශතය 100 කීයක් කියලා දෙන්නේ? 40ක් කියලා. මේ යගේ ලැබුණ නඹඩි වැරදි. හරි. ඔන්න පුතේ ඔතනින් දෙවෙනි ගානක් ඉවරයි. දෙවෙනි ගානක් ඉවරයි. හරි. සර්වය බෙදනකොට කපන ඒවා හැම චුට්ට චෝක් කැල්ලෙන් කපලා පෙන්නන්න. හරි. ඒ කියන්නේ මෙතනද? මම මේක වෙනම කරමු. හරි පුතේ. 3200 බෙදීම 8000 වැඩි කිරීම 100 නේ පුතේ. දැන් බලන්න මේ බිංදු දෙකට මේ බිංදු දෙක කප හැකියි. හරිද? මේ බිංදුවට මේ බිංදුව කප හැකියි. එතකොට 32 8න් බෙදුණොත් 4යි. මේ බිංදුව එහෙම වෙනවා ප්‍රතිශතය 100 මේ 140යි. ඔන්න පුතේ අපි කපන එක කිව්වා. පැහැදිලිද? පැහැදිලි නේද? හරි. අඩුපාඩු දෙනවා නම් ඉක්මනින් සකස් කර ගන්න බලන්න. අඩුපාඩු දෙනවා නම් සකස් කර ගන්න බලන්න. හරි. හරිද පුතේ? තව ප්‍රශ්න තියෙනවද? තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න. දැන් අවසාන දවස් දෙක තුනනේ දැන් මේ ගත කරගෙන යන්නේ නේ. දැන් හරිද? දැන් මේකේ මොනවද තව අවුල් තියෙනවද? අවුල් නැහැ. හරි. ඊට පස්සේ දැන් එක දෙක ගණන් දෙක ඉවරයි. රයිට්. දැන් පුතා එන්න තුන්වෙනි ගානට. තුන්වෙනි ගානට එන්න. තුන්වෙනි ගානේ මුලින්ම කියන අපදේ සුළු කරන්න කියලා. සුළු කරන්න කියලා කියන අපදේ භාග සංඛ්‍යා. 1 බෙගු a. එහෙම නැත්නම් බොට්මාස් තියරි එකට අනුව තමයි මේ සුළු කරන්න තියෙන්නේ. හරි. ඉක්මන් කරන්න බලන්න. අපි බලන්න එයාට උත්තර ගනිමු. පුළුවන් කන් ඉක්මනින් හදාගෙන යන්න බලන්න. පුළුවන් කන් ඉක්මනින් හදාන්න. තුන්වෙනි ප්‍රශ්නය අපි එන්නේ. තුන්වෙනි ප්‍රශ්න පොතේ ඒ කොටස 3යට 5 හරින 1යට 2 කියන පදයේ තියෙනවා ඒකෙන් 3යි 3න් 1ක්. හරි. දැන් ඔයාලා මේක සොලු කරනකොට වරහන් ඇතුලේ පද ටික සුළු කරලා අල්නයනෙන් කියවෙන්නේ ගුණ කිරීම නිසා ගුණ කිරීම දාලා මේ තියලා තියෙන මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් කරලා ලියා ගන්න. එතකොට සුළු වෙලා දරුවට උත්තර ලස්සනට එයි. ඉක්මන් කරන්න බලන්න.
හරි කවුද හැදුවේ? හරි අදපු කට්ටිය බලන්න උත්තරේ කියන්න අවසාන කී දාවේ කියලා. උත්තරේ මට දාන්න ටක් ගාලා හදලා ඉවරනම් හදලා ඉවර දරුවට ටක් ගාලා බලන්න උත්තර ටික දාන්න කී දවසකට ආවේ කියලා බලන්න. සුළු වුණාම සරල පිළිතුරක් එයි. සුළු වුණාම සරල පිළිතුරක් එන්නේ. ඉක්මන් කරන්න. හරි. හරි උත්තර ටික දාගෙන යන්න බලන්න. ජනන කල්හාර අල්ෆා බණ්ඩාර ඉක්මන් කරන්න ප්‍රති බලන්න. නිමේෂ ඉක්මන් කරන්න. පුළුවන් ඉක්මනින් උත්තර ටික තෝරන්න බලන්න. ලක්මිනි ලක්මිනි තැවිලි ඉන්නවද? ඉක්මන් කරන්න ප්‍රති. නිසල් උත්තර දාන්න ටට්ටක් ගාලා බලන්න. ඔය වැටෙන උත්තර ටික. හරි හරි උත්තර ගත්ත දරුවෝ ටික දාගෙන දාගෙන යනවා. අනිත් අයගේ උත්තර ටික දාන්න බලන්න. රයිට්. මේ කාරියම සරල ප්‍රශ්නයක් නේ පුතේ. මුලින්ම පුතේ ලකු තියන්න ඕනේ මේ වරහන් ඇතුලේ තියෙන පදයට. හරිද? වරහන් ඇතුලේ තියෙන පදේ ලකු තියනවා කියලා කිව්වහම මෙතනින් ගන්න පොදු සාධකයක්. 5යි 2යි කියන හරයව දෙකට පොදු සාධකයේ 10යි නේ. 10ට 5ව කීයද පුතේ? 2යි. දෙවරක් 3 කීයද? 6යි. 10ට 2ව කීයද? 5යි. 5සරක් 1 කීයද? 5යි. අල් 9 වෙනි කියවෙන්නේ ගුණ කිරීම. මේ මිශ්‍ර සංඛ්‍යාවේ විෂම භාගයක් ගන්න. 3වරක් 3 9යි 1යි 10යි. 10 බෙදීම 3යි. 6ෙන් 5ක් ඇති 1යි. 1ට 10යි. අල් 9 වෙනි කියවෙන්නේ ගුණ කිරීම. 10 බෙදීම 3යි පුතේ. උඩ 10ට යට 10යි දැන් මොකද වෙන්නේ? කැපෙනවා. උත්තරේ කීයද? 3න් 1යි. හරි 3න් 1යි. රයිට්. උත්තර ආපදරුව හුඟක් අය උත්තර වෙලා තියෙනවා. මට දාලා දෙන උත්තර හුඟක් අය. අඩුපාඩු දෙන අය ඉක්මන් කරලා ගන්න බලන්න. අඩුපාඩු දෙන දරුවෝ ඉක්මන් කරන්න බලන්න. හරි මෙයාට උත්තරේ නම් ගත්තා. හරි හොඳයි. ඊට පස්සේ පොදේ තුන්වෙනි ප්‍රශ්නේ B කොටසට එමුකෝ. තුන්වෙනි ප්‍රශ්නේ B කොටස. B කොටස. වෙළෙන්දෙක් රුපියල් 8000කට බයිසිකලයක් මිලදීලාගෙන සියයට 20ක ලාභ ලැබෙනසේ එහි විකුණුම් මිල සලකුණු කරනවලු. 8000කට බයිසිකල් එකක් ගන්නවා සියයට 20ක ලාභයක් ලැබෙන ලෙස එයාගේ විකුණුම් මිල සලකුණු කරනවලු. නමුත් එය විකිණද්දී ලකුණු කරපු මිලෙන් 10%ක වට්ටමක් ලබා දෙනවා කියලා කියනවා. 8000කට ගන්නවා 20ක් ලාභ ලැබෙනසේ මිල ලකුණු කරලා ලකුණු කරපු මිලෙන් 10%ක වට්ටමක් දීලා තමයි මේක විකුණනවා කියලා කියන්නේ. හරි. දැන් ඔය කහන සර් ගණන් එක්සෑම් එකට කලින් අපිට කොළොම එක වෙයිද? සර් ඔව් දරුක සර් ගණන් එක්සෑම් එකට කලින් රැට කෝල් එකක් දාන්න බැයිද? රයිට් කෝල් ඕන නැතු පුතේ මට කතා කරන්න මගේ නම් එක කෝල් එකක් තියෙනවා මං හිතන්නේ මම කියලා තියෙනවනේ. හරි ඒ නිසා වල ඕන නැතු කතා කරලා මොනවාරි ගැටලුවක් තියෙනවා නම් අහන්න මං වලට උදව් කරන්න. හරි
හරි 8000කට ගන්නවා රුපියල් 120ක ලාභයක් ලැබෙන නිසා මිල ලකුණු කරනවා. පළවෙනි කොටස අහනවා බයිසිකලේ ලකුණු කරන මිල කීයද? 8000කට ගන්න කෙනා 120ක් ලාභ ලැබෙන නිසා මිල ලකුණු කරනවා නම් හරි ලකුණු කළ මිල ලකුණු කළ මිල පුතේ දැන් 100ට ගත්ත කෙනෙක් 20ක් ලාභ ලැබෙන නිසා ඒක මිල ලකුණු කරනවා නම් 100 කීයක් වෙනවද මිල ලකුණු කරන්නට ඕනේ? 100ට ගත්ත කෙනෙකුට 20ක් ලාභ ලැබෙන නිසා ලකුණු කරනවා නම් මිල 120ක් කියලා නේද මිල ලකුණු කරන්නට ඕනේ. එහෙනම් 100ට ගත්ත කෙනා 120ක් කියලා ලකුණු කරනවා නම් 100ට ගත්ත කෙනා 120ක් කියලා ලකුණු කරනවා නම් 8000ට ගත්ත කෙනා කීයක් කියලාද ලකුණු කරන්න කියලා බලනවා. හරිද? හරි. එතකොට දරුවනේ අපිට එනවා කීයද පිළිතුර කියලා. ඒ කියන්නේ ඔව් 100ට ගත්ත කෙනාට 20ක් ලැබෙනවා කියන්නේ 120යි. ඔව් 120ක් ලකුණු කරනවා නම් 8000ට ගත්ත කෙනා කීයද කියලා බලනවා. පුතේ මේ බිංදු දෙකද මේ බිංදු දෙක කැපෙනවා. මේ ටික සුළු කරන්න බිංදුවයි 8 වරක් බිංදුවයි 8 වරක් 12 කියලා කියන්නේ 8 වරක් දෙක 16 එකක් ඉදිරි 8 වරක් එක 8යි 1යි 9යි. රුපියල් වලින් එනවා පුතේ 9600ක් කියලා. 8000ට ගත්ත කෙනා ලකුණු කරනවා 9600ක් කියලා. හරි. ඊළඟට කියනවා බයිසිකලේ විකුණනු ලබන මිල. හරි. ඔක ලකුණු කරපු මිල. ඊට පස්සේ දරුවනේ ලියනවා විකුණනු ලබන මිල. දැන් පුතේ අහන්න. හරි. දැන් රුපියල් 9600ක ලකුණු කරාට 10%ක වට්ටමක් දෙනවා. ඒ කියන්නේ රුපියල් 100ට විකුණන භාණ්ඩයක් නම් 100ට විකුණන භාණ්ඩයක් නම් 10%ක වට්ටමක් දෙනවා කියන්නේ කීයටද විකුණන්නේ? 90ට විකුණන්නේ. එහෙනම් 9600ක් කියලා මිල ලකුණු කරපු කෙනා විකුණන්නේ කීයටද කියලා බලමු. පැහැදිලිද මම කියපු දේ නේද? 100ට ගත්ත කෙනාට 10%ක වට්ටමක් දෙනවා කියන අඩු කරලා දෙනවනේ. 100ට ගත්ත කෙනා එහෙනම් විකුණන 90ට. එහෙනම් 9600ක් කියලා ලකුණු කරපු කෙනා විකුණන්නේ කීයටද කියලා බලමු. මේ බිංදු දෙකේ මේ බිංදු දෙක කැපෙනවා. බිංදුවයි 9වරක් 6 54යි 5ක් ඉදිරි 9වරක් 9 81යි 81යි 5යි කියලා කියන්නේ 86යි. රුපියල් වලින් එනවා පුතේ 8640ක් කියලා විකුණුන ලබන මිල. හරි විකුණුන මිල එනවා 8640ක් රුපියල් වලින්. හරි ඔය ටික බලන්න දරුවනේ අඩුපාඩු රහිතව තියනවාද කියලා. අඩුපාඩු තියනවා නම් ඔය ටික හදා ගන්න. අඩුපාඩු තියනවා නම් හදා ගන්න. ඒක හදා ගන්න ටෙක් මම මේ පැත්ත කරුණා කා ගන්නම්. පංගල ගමු. රයිට්. ඔමේ කොටස ලියනවා තවනේ. හරි. ඊට පස්සේ තුන්වෙනි කොටස පුතා වලට කියනවා වෙළෙන්දාට ලැබෙන ලාභය ප්‍රතිශතයක් ලෙස දක්වන්න. දැන් ඇත්තටම වෙළෙන්දාට ලැබෙන්නේ 8000ට ගත්තගෙන 8640කට විකුණනකොට රුපියල් 640ක ලාභයක් ලැබෙනවනේ. හරි. එහෙනම් අහන්නේ ලැබෙන ලාභය ප්‍රතිශතයක් ලෙස. තුන්වෙනි කොටසේ උත්තරේ දන්නවා මම. ඔහුට ලැබෙන ලාභය හොයා ගන්නවා. ලැබෙන ලාභය විකුණන්නේ 8640කට ගත්තේ 8000කට උත්තරේ එනවා රුපියල් වලින් 640ක් කියලා. ඔන්න පුතේ යාට ලැබෙන ලාභය. ලාභය ආවට පස්සේ පුළුවන් හොයන්න අපිට ලාභ ප්‍රතිශතය. ලාභ ප්‍රතිශතය 8000ට ගත්ත කෙනාට 640ක ලාභයක් තියෙනවා නම් හරිද? 8000ට ගත්ත කෙනාට 640ක ලාභයක් තියෙනවා නම් 100ට ගත්ත කෙනාට ලාභය කීයද කියලා බලන්නේ. මේ බිංදු දෙකේ මේ බිංදු දෙක කැපෙනවා, මේ බිංදුවට මේ බිංදුව කැපෙනවා. 64 8 9 උනේ 8යි. 8 64යිනේ. එහෙනම් ලාභ ප්‍රතිශතය පුතේ 100ට කීයද? 100ට 8ක් කියලා අපිට ලැබෙනවා. ඔන්න පුතේ අඩුපාඩු තියෙන දරුවෝ ඉන්නවනම් ඉක්මනින් සකස් කරගැනීම කරන්න. අඩුපාඩු තියෙනවනම් ටග්ගල හදාගන්න බලන්න. ඉක්මන් කළ ගන්න. ප්‍රශ්න තුනක් ඉවරයි උතනින්. දැන් ඔයාලගේ මේවා උත්තර ඇති නේද ගෙදරින් හදලා? ඈ උත්තර ආරංචියට තියෙන්නේ. පුතේ උත්තරේම ආවද? ආවේ නැද්ද? හරි.
එක් පන් කරන්න බලන්න. මම හිතන වැඩි වෙරයි කියලා. හරි. හතරවෙනි ප්‍රශ්නෙට එන්න පුතේ. හතර ප්‍රශ්නෙට එන්න. හැමෝම හතරවෙනි ප්‍රශ්නෙට. ඒ වෙළඳසැල සහ B වෙළඳසැල ගැනයි කතන්දරය දෙන්නේ. ඒ වෙළඳසැලේ කියනවා සේල් සේල්. සියලුම ඇඳුම් සඳහා 10%ක වට්ටමක් දෙනවා කියලා කියනවා. B වෙළඳසැලේ කියනවා මිල රුපියල් 10 සිට 2000 වන තෙක් ඇඳුමකට රුපියල් 200ක්ද මිල රුපියල් 2000ට වැඩි සෑම ඇඳුමක් සඳහාම රුපියල් 250ක් අඩු කරනවා කියලා කියනවා. හරි. ඒකේ සිම්පල් ඒ කොටස කියනවා නිමාලි ගවුමක් වෙළඳී ගැනීමට මෙම වෙළඳසැල් දෙකෙහිම මිල පරීක්ෂා කරනවා. ඇය මිලට ගැනීමට කැමති රුපියල් 1500 බැගින් මිල ලකුණු කරන ලද සමාන නිමැවීම යුක්ත ගවුම් වෙළඳසැල් දෙකෙහිම තියෙනවා. 1500ක මිලට දැන් ගන්න යන්නේ. හැබැයි දරුවනේ ඔය එහෙම 1500ද ගන්න ගියාට ඔය වෙළඳසැල් දෙකේම එකම විදිහේ 1500ට ගවුම් දෙකක් තියෙනවා. හරිද? හොඳයි. අහන පළවෙනි කොටස. කැපිටල් A වෙළඳසැලෙන් එම ගවුම මිලදී ගැනීම සඳහා ගෙවන්න ඕන මුදල කීයද? 10%ක වට්ටමක් දෙනවනේ. 1500ක් කරාට කීයද කියලා බලමු. හරි. අපි ඔබ තුන්වෙනි sorry හතරවෙනි ප්‍රශ්නෙට හතරවෙනි ප්‍රශ්නේ සිම්පල් A වල පළවෙනි කොටස. හරි. ඒ වෙළඳසැලෙන් ඉමගම වෙළඳී ගැනීමට ගෙවිය යුතු මුදල. හරි. මම ලියනවා පුතේ. ඒ වෙළඳසැලේ තව ඒ වෙළඳසැලට ගෙවිය යුතු මුදල. පුතේ ඒ කියන වෙළඳසැලට ගෙවන්නට වන මුදල කියන කියලා හොයනවා. ඒ වෙළඳසැලට ගෙවිය යුතු මුදල. පුතේ දැන් ඒ වෙළඳසැලට ගෙවන්න වන මුදල කියන්නේ බලන්න 1500යි 10%ක වට්ටමක් හම්බෙනවා. ඒ කියන්නේ 100ක භාණ්ඩයක් දරුවනේ 90කට දෙන්නේ. එහෙනම් 1500 කියන්නේ කීයටද දෙන්නේ කියලා බලමු. බිංදු දෙකට බිංදු දෙක කැපුවා. බිංදුවයි 9545යි 4ක් ඉදිරි. 9 එක 9යි 4යි 13යි. රුපියල් වලින් එනවා පොතේ 1350ක් කියලා. ඒ වෙළඳසැලින් ඔය කියන ගවුම ගත්තොත් 1350යි ගෙවන්නට ඕනේ. හරිද? දෙවෙනි කොටස. එම ගවුම වඩා අඩු මුදලකට මිලදී ගත හැකි වන්නේ මොන වෙළඳසැලෙන්ද කියලා අහනවා. හරි. දැන් ඒ වෙළඳසැලෙන් ගත්තොත් ගෙවන්න ඕන මුදල් ඔය කිව්වේ. මම එහෙනම් ලියනවා ඊළඟට B වෙළඳසැලෙන්. දැන් B වෙළඳසැලට ගෙවිය යුතු මුදල මේ වගන්තියම වගේ ලියා ගන්නවා. B වෙළඳසැලට ගෙවන්නට වෙන මුදල. පුතේ B වෙළඳසැලට කියන්නේ 1000යි 2000යි අතර ඇඳුමක් ගත්තොත් රුපියල් 200ක් අඩු කරනවා කියලානේ. එහෙනම් දරුවනේ මෙයා ගන්න 1500ක ඇඳුමක්නේ. 1500ෙන් පුතේ මොකද වෙන්නේ? 200ක් අඩු වෙනවා. රුපියල් වලින් එනවා 1300ක් කියලා. ඔය එන්නේ B වෙළඳසැලට ගෙවන්න ඕන මුදල. අපෙන් අහන්නේ ඕක නෙමෙයි. අපෙන් අහන්නේ වඩා හොඳ මොන වෙළඳ ආයතනයෙන් ඇඳුමක් ගන්න එකද? A වලින් ගත්තොත් ගෙවන්න 1350ක්, B වලින් ගත්තොත් 1300ක් ගෙවන්න වෙනවා. එහෙනම් වඩා වටින්නේ A වෙළඳසැලෙන් භාණ්ඩයක් මිලදී ගැනීම තමයි වඩා වාසිදායක වෙන්නේ පුතේ. පැහැදිලිද? හරි. අපි මේ කතන්දරේ ලියමු. මේ ගණනය කිරීම ටික කරගන්න කොට ටක් ගාලා. ටක් ගාලා ලියන්නකෝ. ඇකෝඩින් එක ටක් ගාලා නෝට් කරගන්න බලන්න. ඉක්මනට නෝට් කරගන්න බලන්න. තව ලියනා ඉන්නවද? කල්හාර උත්තර හරිද? ඉවරද පුතේ? කල්හාරගේ වැඩි ඉවරද?
හරි සයුමිට උත්තරාවද සයුමි උත්තරාවද පුතේ ඉක්මන් කරන්න ගන්න. හරි පොඩික මං හිතනවා නේද ඉවරයි කියලා. ඊට පස්සේ අහන්නේ අපි ඔතන අහන්නේ ඒ සෝරි අපි අහන්නේ එම ගවුම වඩා අඩු මුදලකට මිල දීලා ගන්න පුළුවන් මොන වෙළඳසැලින්ද? මෙයාට වඩා මෙයාගෙන් අඩු මුදලකට ගන්න පුළුවන්නේ B වෙළඳසැලෙන් මේ ගවුම ගත්තොත් අඩු මුදලකට ගන්නට පුළුවන්. ඒක ලියන්න මෙන්න මෙහෙම. ලියන්න පුතේ යටින් ලියන්න මේ ගණනය කිරීමෙන් පස්සේ ලියන්න. B වෙළඳසැලෙන් වඩා අඩු මුදලක් යටතේ එම ගෞම මිලදී ගත හැක. හරි ඊට පස්සේ තුන්වෙනි කොටස කියනවා එම ගෞම බී වෙළඳසැලෙන් මිලදී ගැනීමේදී අඩු කරනු ලබන මුදල ලකුණු කළ මිලේ ප්‍රතිශතයක් ලෙස දක්වන්නේ. හරි මට තවත් වැදගත් කොටසක් හරි මොකද පොතේ කියන්නේ කියන්නේ මෙන්න මෙහෙම දෙයක් නේ කියන්නේ මෙම ගවුම බී වෙළඳසැලෙන් මිලදී ගැනීමේදී අඩු කරනු ලබන මුදල ලකුණු කළ මිලේ ප්‍රතිශතයක් ලෙස. හරි දැන් ඔය කියන කතාවේ හැටියට බී වෙළඳසැලෙන් ඔය භාණ්ඩයක් ගත්තොත් රුපියල් 200යි නඩු වෙන්නේ. එතකොට භාණ්ඩයේ වටිනාකම රුපියල් 1500යි නේ. හරි එතකොට දරුවනේ තුන්වෙනි කොටසෙන් අහන්නේ ලකුණු කළ මුදලෙහි ප්‍රතිශතයක් ලෙස. ලකුණු කළ අපෙන් අහන්නේ ලකුණු කළ මිලේ ප්‍රතිශතයක් ලෙස මිලෙහි ප්‍රතිශතයක් ලෙස ලකුණු කළ මිලෙහි ප්‍රතිශතයක් ලෙස පුතේ ලකුණු කරපු මිලෙහි ප්‍රතිශතයක් ලෙස මේක ගණනය කරනවා කිව්වහම ලකුණු කළ මිලෙහි ප්‍රතිශතයක් ලෙස ගන්නවා කිව්වහම ඇත්තටම දරුවනේ බී වෙළඳසැලෙන් ඔය ගවුම ගත්තාම රුපියල් 200යි නඩු වෙන්නේ 200යි අඩු වෙන්නේ. ඒක පැහැදිලිනේ 200ක් අඩු වෙනවා. එතකොට ලකුණු කරපු මිල වෙන්නේ 1500යි නේ. හරි. එහෙනම් ලකුණු කරපු මිල 1500යි. අඩු වෙන 200යි. එහෙනම් 100ට කීයද කියලා බලමු. බිංදු දෙකට බිංදු දෙක කපනවා. හරි. එතකොට දෙවරක් 100 200යි. 200 බෙදෙනවා 15. 215 බෙදෙනවා. බෙදුවාම උත්තරයක් ඇයි 13.33 කියලා 100ට. ඔන්න පුතේ ලකුණු කළ මිලෙහි ප්‍රතිශතයක් ලෙස අපි ගත්තා 13.33. මේ උත්තරේ ආපු කට්ටිය බලන්න දාන්න උත්තරේ ආපු කට්ටිය ටක් කරලා බලන්න කියන්න කාට මේ උත්තරේ ආවේ උත්තරේ ආපු දරුවෝ ටික දාන්න උත්තරේ පොඩ්ඩක් ගාලා රයිට් ලක්විනට ආවා ජනනට ආවා නිමේෂට ආවා එච්චරද උත්තරාවේ රයිට් හරි ආරට් හරි අල්ෆාටත් ආවා අනිත් අයත් ඉක්මන් කරන්න ඉක්මන් කරන්න හොඳයි එයාගේ කතාව හරි ඊට පස්සේ පොතේ කියනවා B කොටස කියනවා කැපිටල් A වෙළඳසැලෙන් 3150කට මිල දීලා ගන්න පුළුවන් ඇඳුමක ලකුණු කර ඇති මිල කීයද හරි දැන් හරි 10,000ක වට්ටමක් දෙනවනේ 3150කට විකුණන්න පුළුවන් කෙනෙක්. එතකොට දැන් 10,000ක වට්ටමක් දෙනවා කියන්නේ විකුණන 90කට 90කට විකුණන 100ක භාණ්ඩයක් නම් 3000 මොකද වෙන්නේ? මගේ මොකක් හරි හොද මට පැහැදිලි නෑ මොකද පොතේ මගේ මොකක් හරි හොද නෑනේ නෑ හරි පුතේ වලට කියන්නේ කැපිටල් ඒ වෙළඳ සැලෙන් ගන්න 3150කට ඒ කියන්නේ ඒ වෙළඳ සැලෙන් 3150කට තමයි මිලකට ගන්න යන්නේ. එතකොට ඇත්තටම ඔක ලකුණු කරලා තියෙනවා ඔය ටිකට වැඩි මුදලකටනේ. හරි අපෙන් අහන්නේ B කොටසේ අහන්නේ පුතේ ලකුණු කළ මිල පුතේ දැන් වට්ටමක් දෙනවා 10,000ක කියන්නේ 90කට විකුණන්නේ 100ක භාණ්ඩයක්. එහෙනම්
තුන්දාස් එකසීය පණහකට විකුණන්න කීයක භාණ්ඩයක්ද කියලා බලන්න. 90කට විකුණන්න 100ක භාණ්ඩයක්. හරිනේ, 90කට විකුණන්න 100ක භාණ්ඩයක්. එහෙනම් 3150කට විකුණන්න කීයක භාණ්ඩයක්ද කියලා බලමු. මේ කන්සෙප්ට් එක පොදේ අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද, අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද කියලා බලපුවාම උත්තරේ අපිට ලස්සනට ලැබෙයි. හරි, ලකුණු කරමු මිල. මේ බින්දුවේ මේ බින්දුව කපනවා. එතකොට 100 වැඩි කරනවා 31 9 ව තියෙනවා පොදේ 3 9 3 27 4ක් ඉදිරියේ 45 තියෙන 9 5 උත්තරයක් එනවා රුපියල් වලින් 3500යි. එහෙනම් පුතේ ඇත්තටම අය 3150කට විකුණන්නේ 3500ක් කියලා මිල ලකුණු කරපු කෙනෙක්. පැහැදිලිද? හරි, බලන්න මේ උත්තරේ ආපු කට්ටිය 3500ක් කියලා බලන්න මට කියන්න කාට කාට දාවේ කියලා. ඔව් බලන්න ටක් ගාල කියන්න. ඔය උත්තරේ ආපු කට්ටිය මට පට්පට් ගාලා දාන්න. කාට කාට දාවේ බලන්න, ඉක්මන් කරලා ගන්න. උත්තරලේද දෙන්නකොට විතරද? අල්ෆාට උත්තරය ඇවිල්ලා තියෙනවා, සිතුලිට උත්තරය ඇවිල්ලා තියෙනවා, රයිට් ලක්මිනිත් හරි. තව උත්තර අප කට්ටිය කවුද ඉන්නේ? නිමේෂලත් ආ උත්තරේ ඉක්මන් කරන්න. හරි, පතරින් පොතේ ඔන්න 7 වැනි ප්‍රශ්නෙත් වැරඩි කහවර වෙනවා. 7 වැනි ප්‍රශ්නෙත් වැරඩි කහවරයි. හරිනේ, මදයි. හතරවැනි ප්‍රශ්නෙත් ඉවරයි. ඊට පස්සේ එමු පොතේ ඔහමම 5 වැනි ප්‍රශ්නෙට අපි එමු. 5 වැනි ප්‍රශ්නෙටත් අපි එමු. 5 වැනි ප්‍රශ්නය පුතේ, දැන් 5 වැනි ප්‍රශ්නයේදී 5 වැනි ප්‍රශ්නයේදී බලන්නකෝ. මිනිසෙක් තමා සතු නිවසක් මාසකට රුපියල් 4000ක් බැගින් කුලියට දෙනවා. එමගින් වර්ෂයකදී ඔහුට ලැබෙන මුදලින් 20%ක නිවාස නඩත්තුවක් සඳහාද රුපියල් 1200ක් වාර්ෂික වරිපරණ සඳහාද මෙයා වියදම් කරනවා. හරි, පළවෙනි කොටස කුලිය වශයෙන් වර්ෂයකදී ලැබෙන මුළු මුදල ගණනය කරන්න. හරි, චුට්ටක් බලන්නකෝ. දැන් කියන්නේ තමා සතු නිවසක් මාසකට රුපියල් 4000ක් බැගින් මෙයා කුලියට දෙනවලු. එතකොට මාසෙකට 4000යි අවුරුද්දේ මාස කීයද? 12යි. එහෙනම් වර්ෂයකදී ලැබෙන මුළු මුදල හොයන්න පුළුවන්. වසරකදී ලැබෙන මුළු මුදල, වසරකදී ලැබෙන මුළු මුදල එක මාසෙකට 4000යි. මා අවුරුද්දේ මාස 12යි. 0.3 12 4 48යි. රුපියල් වලින් එනවා පුතේ වසරකදී ලැබෙන මුළු මුදල රුපියල් 48000ක් කියලා. හරි, මේ උත්තරේ ඇවිල්ලා ඇති. ඊළඟට නඩත්තුව සඳහා වර්ෂයකදී වැය කරන මුදල කොච්චරද කියලා අහනවා අපේ. හරි, එතකොට දරුවනේ නඩත්තුව සඳහා 20%යි මේ අය කරන්නේ. එතකොට දරුවනේ දෙවෙනි කොටස කියන්නේ නඩත්තුව සඳහා වසරකදී නඩත්තුව සඳහා වසරකදී ගෙවන මුදල. හරිද? නඩත්තුව සඳහා වසරකදී ගෙවන මුදල 20%යි.
සීයක් හෙව්වොත් 20ක් අපි අය මේ වෙන් කරනවා නඩත්තුව සඳහා. එහෙනම් 48000ක් ගත්තොත් කීයක්ද අපි වෙන් කරන්න කියලා බලනවා. බිංදු දෙකට බිංදු දෙක කපනවා. බිංදුව දානවා. 40 ඕන මේ බිංදුවක් දාලා දෙවරක් 8 16යි. දෙවරක් 4 8යි 1යි 9යි. රුපියල් වලින් එනවා පොතේ 9600ක් කියලා වසරකදී ගෙවන නඩත්තු වියදම. ඒ කියන්නේ වසරකදී නඩත්තුව සඳහා මේ ගෙදර වැය කරනවා රුපියල් 9600ක්. හරිනේ? හොඳයි. ඊට පස්සේ කියනවා වර්ෂයේ අවසානයේදී ඔහුට ඉතිරි වෙන මුදල කීයද කියලා අහනවා. හරි. වසර අවසානයේදී යාට ඉතිරි වෙන මුදල. විශේෂම දරුවනේ දැන් ඔය වසරකදී වැය කරන නඩත්තුව සඳහා වැය කරන මුදල හරි. ඊට පස්සේ දරුවනේ දැන් ඊට අමතරව මෙයා මේ ඔය වසරකදී වියදම් කරන මුදල ඇත්තටම එනවනේ. ඒ කියන දරුවනේ දැන් ඔය වසරකදී වියදම් කරන මුදල මම තුන්වෙනි කොටසට ගන්නවා මෙහෙම. වසරකදී වියදම් කරන මුදල එක වසරකදී වියදම් කරන මුදල දැන් මෙතනදී 48000ක් ආවට නඩත්තුව සඳහා 9600ක් ගෙවෙනවා. ඒ වගේමයි 1200ක වාර්ෂික වරිපණම් මුදලකුත් ඔකට අපි ගෙවන්නට ඕනේ. එතකොට වියදම් කරන මුදල කියලා කියන්නේ දරුවනේ 9600කට එකතු කරන්න ඕන 1200ක්. එතකොට බිංදු දෙකයි 6යි 2යි 8යි 9යි 1යි 10යි. රුපියල් වලින් එනවා පොතේ 10800ක් එක වසරකදී මෙයලා වියදම් කරනවා. එතකොට අපිට පුළුවන් හොයන්න වර්ෂ අවසානයේදී ඉතිරි වෙන මුදල. හරි. වසර අග ඉතිරි වෙන මුදල. වසර අග ඉතිරි වෙන මුදල මෙච්චරක් වියදම් වෙනවා. ලැබෙන මුළු ආදායම මෙච්චරයි. 48000න් අඩු කරනවා 10800ක්. එතකොට උත්තරයක් එනවා මේ 10න් 8ක් ගියොත් 2යි. මෙතන 7න් බින්දුවක් 7යි 4න් එකක් 3යි. රුපියල් වලින් එනවා පොතේ 37200ක් කියලා වසර අග ඉතිරි වෙන මුදල විදිහට. එතන වසර අග දරුවනේ ඉතිරි වෙන මුදල අපිට ලැබෙනවා 37200ක් කියලා. හරි. 37200ක්. මේ අගය ආවනම් ඔබ වැරදි. අඩුපාඩු දෙනවනම් හදා ගන්න. හරි. දැන් ඕක අඩුපාඩු දෙන හදා ගන්න. ඒ වගේම යාගේ B කොටස කියනවා සමාගමක රුපියල් 10 කොටස් 16 වගේ මිල දීලා ගන්න 37200ක් යෙදෙන අයකට එමගින් රුපියල් 4650ක වාර්ෂික ආදායමක් ලැබෙනවලු. සමාගම ගෙවූ වාර්ෂික ලාභාංශය කීයද කියලා අපි අහන්නේ. හරි. එතකොට අපිට පුළුවන් 10 කොටස් 16 වගේ ගන්න 37000ක් වැය කරනවනේ. එහෙනම් අපිට පුළුවන් හොයන්න කොටස් ගණන මිල දීලා ගත්ත කොටස් ගණන හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ කොටස් වල නාමිකාගේ හොයන්නත් පුළුවන්. ඊට පස්සේ වාර්ෂික ලාභය හොයන්නත් පුළුවන්. හරි. මේ ටික මම රෙකෝඩ් කරමක් නැද්ද? තව නෝට් කරනවද? නෑ නේ, ඉවරයි. හොඳයි. හරි. ඊට පස්සේ කියනවා B කොටස. B කොටසදී කියන්නේ පොදේ සමාගම රුපියල් 10 කොටස් 16 බැගින් මිල දීලා ගන්න 37200ක් වේදවනවලු. එහෙනම් ලියන පොදේ මුලින්ම මිලදීගත් කොටස් ගණන මිල දීලා ගත්ත කොටස් ගණන 37200ක් වැය කරන්න පොදේ 10 කොටස් 16 බැගින් ගන්න. මේක 16 බැගින් ගන්නට යන්නේ 37200 වැදිනවා 16. එතකොට මිල දීලා ගත්ත කොටස් ගන්නවා 34 16 වැදිනවා 2ක්. 34 16 2යි 16 2 කියන්නේ දරුවනේ 32යි. ඉතින් එතකොට ඉතිරි වෙනවා 5ක්. 52 ද තියෙනවා 16 ව 4ක්. නෑ, 52 ද 16 කියලා තියෙන්නේ 16 ව. ඔක බෙදෙන්නේ නැත හරියට. 34 16 2යි 16 2 කියන්නේ 32යි. 32යි කියලා කියන්නේ 7 2ක් ගියා කියන්නේ 5ක් ඉතිරි. 52යි.
52 16 ඒවා තුනයි හතරයි නෑ 52 16 32 16 තුනක් කියන 48යිනේ 16 3යි 16 3යි එතකොට 34 16 දෙකයි එතකොට 32 පහක් ඉදිරි 52 තියෙනවා 16 තුනක් 16 3යි 16 3ක් කියන්නේ 48යි 48යි 48ෙන් 52ක් අඩුනහම ඉතිරි වෙන 4යි 4ට තියෙනවා 16 ඒවා 2ක් දෙවරක් 16 32යි 8ක් ඉතිරි 80ර තියෙනවා 5 හරියටම තියෙනවා පොතේ මිල දීලා ගන්නවා කොටස් 2325 හරිද ඔන්න මෙයා මිල දීලා ගත්ත කොටස් ගන්න 2325යි හරිනේ මිල දීලා ගත්ත කොටස් ගන්න හරි ඊට පස්සේ කොටසක නාමිකගේ දන නිසා කොටස් වල නාමිකගේ හොයන්න පුළුවන් කොටස් වල නාමිකගය කොටස් වල නාමිකගය 2325 වැඩි කරනවා 10 රුපියල් වලින් එනවා 23250 කියලා ඔන්න කොටස් වල නාමිකගය ඊට පස්සේ අපෙන් අහන්නේ එමගින් රුපියල් 4650ක වාර්ෂික ආදායමක් ලැබෙනවා හරිනේ right එතකොට වාර්ෂික ආදායමක් ලැබෙනවා නම් අපිට හොයන්න පුළුවන් පොතේ වාර්ෂික ලාභය හරි ඒ කියන්නේ මේ 23250ක් වෙනුවෙන් ලැබෙන ලාභය 4650ක් නම් වාර්ෂික ලාභාංශ අපිට හොයාගන්න පුළුවන් ඒ නිසා ලියනවාම වාර්ෂික ලාභය වාර්ෂික ලාභය පොතේ 23250ක් වෙනුවෙන් ලැබෙන ආදායම නැත්තම් ලාභය අපිට කියනවනේ රුපියල් 4650ක් කියලා එහෙනම් 100ට කීයද කියලා බලමු 23250ක් වෙනුවෙන් 4650ක ලාභයක් ගෙවෙනවා නම් 100ක් වෙනුවෙන් කීයක්ද කියලා බලමු. සුළු කරමු දැන්. සුළු කරද්දී අපිට වාර්ෂික ලාභාංශයට පිළිතුරක් ලැබෙයි. හරි. සුළු කරන්න සුළු කරද්දී උත්තරයක් එන්නේ 120යි. ඔය උත්තරේ ආවද බලන්න. හරි. ආවද බලන්න ටක් ගාලා. ඉක්මන් කරලා ගන්න බලන්න. ඔය උත්තර ආපු කට්ටිය නෙත්මි අද පරක්කු නද දැන්ද පොතේ නෙත්මි ආවේ කලින් ඇතර හිටියද පොතේ නැත දැන් ආවේ ඒක තමයි නේ හරි මුලදී හිටියේ නෑ මට ඒක තමයි පොඩ්ඩක් බැලුවා දැක්කේ නෑ මම හරි හරි දැන් ඔයාලා මේ දවස් ටික දැන් මේ කරන හැම ක්ලාස් එකකම මම රෙකෝඩින් එකකුත් ඔයාලගේ ගෲප් එකකට දානවා ඒ කියන්නේ ලින්ක් එක දානවා එතකොට ඔයාලා ඒවට සම්බන්ධ වීම මෙහෙම හරියට වෙන්නේ මේ අවසාන ටිකේ ඔළුවට දාගන්න දේවල් මත තමයි ඔයාලගේ ওই දේවල් තීරණය වෙන්නේ දැන් ඔයාලට මේ පාසලට පොතේ දැනුවත් කළාද මේ ඔයාලගේ ඒ දවල් ඕල් ලෙවල් එක්සෑම් එක ඉවරුනේ ගමන් ජුනි මාසේ ඉස්කෝලේ යන්න වෙනවා කියලා ඒ ලෙවල් පන්ති වලට ඉස්කෝලෙන් දැනුවත් කරාද නැද්ද ඉස්කෝලේ මොකද කිව්වේ එහෙම නැද්ද ආයම් කිව්වේ නැහැ කියලත් කියනවා ඔව් සර් කිව්වා කියලත් කියනවා හරි රයිට් ඔව් එතකොට ඔයාලා දැන් උසස් පෙළ විෂයන් තෝරගෙන රිසල්ට් එන්න කලින් ඔයාලට උසස් පෙළ පන්ති කරන්නත් වෙනවා නමුත් ඉතින් ඒකේ පොඩි ප්‍රායෝගික දුෂ්කරතා ගණනාවකුත් තියෙයි මොකද ගුරුන්ගේ අඩුපාඩුවක් තියෙයි ඉඩකඩේ ප්‍රශ්නයක් තියෙයි ඒවට කොයි විදිහ රජය විසඳුම් ලැබවයි දෙයට දන්නේ නැහැ හරි හොඳයි ඉක්මනින් ඉවර කරන්න වාර්ෂික ලාභය 20යි දැන් ඔයාලගේ එක්සෑම් එක ඉවරුණාට පස්සේ ඒ කියන්නේ ඔයාලගේ දැන් ඕල් වල එක්සෑම් එක ඉවරුණාට පස්සේ ජුනි මාසෙට කලින් අපි උසස් පෙළ ඔයාලගේ විෂයන් තෝරා ගැනීම සහ කොහොමද උසස් පෙළ පන්ති වලට සම්බන්ධ වෙන්න ඕන කියලා අපි දැනුවත් කිරීමක් ඉදිරිපත් කරනවා
ඔයාලගේ එක්සෑම් එකෙන් පස්සේ දැම්මම නෙමෙයි. හරි. මෙයක් ඉවර කරගන්න. එතකොට ඔන්න වාර්ෂික ලාභාංශය හරි. එතකොට පස්වෙනි ප්‍රශ්නේ හරි පුතේ. පස්වෙනි ප්‍රශ්නේ ඉවරට මෙවරයි. හරි. එන්න දැන් 6වෙනි ප්‍රශ්නෙට. 6වෙනි ප්‍රශ්නෙට මම මේක මකන්නම්. 6වෙනි ප්‍රශ්නෙට එන්න. හයි ප්‍රශ්නට එන්න. හයිවෙන ප්‍රශ්නය ඒසා බී දෙදෙනා 4:5 අනුපාතයට මුදල් යොදා ව්‍යාපාරයක් ආරම්භ කරනවා කියලා කියනවා. ඒසා බී කියලා දෙන්නා 4:5 අනුපාතයට මුදල් යොදා ව්‍යාපාරයක් ආරම්භ කරනවලු. හරි. ඒක පළවෙනි කොටස කියනවා සිම්පල් ඒ වල. සිම්පල් ඒ වල පළවෙනි කොටස කැපිටල් ඒ රුපියල් 20000ක් යෙදුවේ නම් බී යොදපු මුදල කොච්චරද කියලා අහනවා. දැන් ඒට බී අනුපාතයේ විකුත් කැපිටල් ගන්න දෙන්නේ ඒට බී කීයක් කියලාද කියන්නේ 4:5යි. අපෙන් අහන්නේ කැපිටල් ඒ රුපියල් 20000ක් අරගත්තා නම් බීට කොච්චර මුදලක් අවශ්‍ය වෙනවද කියලායි අහන්නේ. හරි. එතකොට මොකද මේ අනුපාත දෙකේ එකතුව 9යි 5යි 4යි 9යි. 9න් කොටස් 4ක් කියන්නේ කැපිටල් ඒ නම් ඒට 20000ක් දෙනවා නම් බීට දෙන මුදලයි අහන්නේ. හරි. එතකොට අපිට පුළුවන් හොයන්න දැන් කොටස් 4ක් කියන්නේ කීයක්ද? 20000ක් නම් කොටස් 4ක් කියන්නේ 20000ක් නම් කොටස් 5ක් කියන්නේ කීයද කියලා එක පියවරේම අපිට ගන්න පුළුවන් වෙයි. හරි. කෙලින්ම ලියනවා B යෙදුව මුදල. B යෙදුව මුදල. පොතේ දැන් ඔය අනුපාතන කොටස් 4ක් කියලා කියන්නේ 20000යි. කොටස් 4ක් කියන්නේ පුතේ 20000යි. එහෙනම් කොටස් 5ක් කියන්නේ කීයද කියලා බලනවා. කොටස් 4ක් කියන්නේ 20000යි. කොටස් 5ක් කියන්නේ කීයද කියලා බලනවා. 20 4 5යි. එතන මෙතන යනවා 500ක්. 505න් වැඩි කරමු. 500 නෙමෙයි 5000ක් කියන්නේ බිංදු තුන දැම්මා. 5 5 25යි. එතන B යදපු මුදල් රුපියල් වලින් එනවා 25000ක් කියලා. A යදපු මුදල් රුපියල් දරුවනේ 20000යි. B යදන ගාණ වෙනවා 25000ක් කියලා. අඩුපාඩු තියෙනවා නම් ටක් කරලා හදා ගන්න. හරි. අඩුපාඩු තියෙනවා නම් හදා ගන්න. ඒක දෙවෙනි කොටස කියනවා වර්ෂ අවසානයේදී රුපියල් 6000ක ලාභයක් ලැබුණ අතර ඉන් 10%ක් නැවත සියල් 10%ක් නැවත ව්‍යාපාරයට යොදවනවා කියලා කියනවා. ඉතිරි වන මුදල් එකිනෙකා අතර බෙදුවොත් එහෙම එකිනෙකා යෙදුණු මුදලේ අනුපාතයට නෝ මේක බෙදා ගත්තා නම් A සහ B ට ලැබෙන මුදල් වෙන වෙනම සොයන්න කියලා කියනවා. හරි. බලන්න පොඩි ට්‍රයි එකක් දීලා බලන්න ගන්න පුතේ. උත්තර ටික ගන්න බලන්න කක්කා. මම මේක මකන්නම්. උත්තර ටික ගන්න බලන්න ඉක්කොනින්ම. උත්තර ටික ගන්න බලන්න. ඉස්පං කරලා ගන්න.
හරි උත්තර ගත්ත දරු උත්තර දාගෙන දාගෙන යනවා ඉක්මන් කරන්න හරි ඉක්මන් කරලා ගන්න බලන්න ඉක්මන් කරලා ගමු අපි වර්ෂයේ අවසානයේදී රුපියල් 6000ක ලාභයක් ලැබුණ අතර ඉන් 10%ක් නැවත ව්‍යාපාරයට යෙදුවලු. හරි. හරි. එතකොට හරි. වර්ෂ අවසානයේදී රුපියල් 6000ක් ලැබෙනවලු. ඒකෙන් 10%ක් නැවත ව්‍යාපාරයට දැම්මලු. ඉතිරි මුදල එකිනෙකා යෙදුම් මුදලේ අනුපාතයට අනුව බෙදාගත්තා නම් A සහ B ලැබුණ මුදල් වෙන වෙනම සොයන්න. හරි. හරි එතකොට ලැබිච්ච ලාභය 6000යි හරිද ඒකෙන් 10%ක් නැවත ව්‍යාපාරයට යෙදුවලු එතකොට දැන් ඒකෙන් 10%ක් දැම්ම නම් දරුවනේ මේ කියන කතාවට අනුව හරි හරි 5යි 4යි 9යි right උත්තර දාලා තියෙනවා ඔයාලා ඒට ලැබුණ මුදල හරි ඒට ලැබුණ මුදල නම් රයිට් රයිට් ඒට ලැබුණ මුදල දාලා තියෙනවා සමහර දරුවෝ රයිට් උත්තර හරි අනිත් අයත් උත්තර දාන්න බලන්න ඒ ගත්ත වටිනාකම් වලට අනු අගයන්ට් එක දානකොට පටපට ගාලා බලන්න ඔයාලා තනියම පොඩි ට්‍රයි එකක් දෙන්න මම හදද්දි ඒකෙන් ඔයාලා උදව්වක් විතරක් ගන්න හරි හයිවරි ගන්න දෙවෙනි කොටසයි මේ යන්නේ හයිවරි ප්‍රශ්නේ ඒවල දෙවෙනි කොටස. ඉක්මන් කරලා ගමු. ඉක්මන් කරන්න බලන්න. උත්තර ගත්තා දාන්න AB වලට කීයද කොහමද වටිනාකම් ටික එන්නේ කියලා. හරි නිහඩ බවින් පෙනී යන්නේ මටම හදන්න සිදුවන බවයි නේද හරි මම හදන්නම් දීපු ගණන් ටිකනේ මම හදන්නම් එන්න හරි ඔයාලා බලාගෙන ඉන්න හොඳයි දැන් මෙතනදී රුපියල් 6000ක ලාභයක් ලැබිලා තියෙනවලු 10%ක් නැවත ව්‍යාපාරයට දැම්මා එතකොට මේ දෙන්න අතර ලැබෙන 100 කීයක්ද 10%ක් දැම්මහම 90යි ලැබෙන්නේ හරි එහෙනම් මෙයාට අපිට ලියන්න පුළුවන් මුලින්ම ඉතිරි මුදල 6000න් 100ට 90ක් කියන්නේ කීයද කියලා බලන්න. ඇයි 10%ක් ආපහු දානවනේ. එතකොට ඉතිරි 90යිනේ. එතකොට මේ බිංදු දෙකට මේ බිංදු දෙක කපනවා. හරි. එතකොට මේ බිංදුව දානවා 9 බිංදුවයි 6 9 54යි. රුපියල් වලින් එනවා පොතේ ඉතිරි මුදල රුපියල් කීයක් කියලාද? 5400යි. 6000ක් ලැබුණට ඕකෙන් 10%ක් ආපහු මෙයාලා මෙයාලගේ ව්‍යාපාරයට දානවනේ. එතකොට එයාලා ළඟ ඇත්තටම ඉතිරි වෙන 5400යි. ඔන්න ඕකෙන් තමයි A සහ B කියන දෙන්නට දරවනේ මුදල් ලබා ගන්න 4ට 5 අනුපාතයට 90. හරිද? ඊට පස්සේ ලියනවා A ට ලැබුණ මුදල පුතේ A ට ලැබෙන මුදල කියලා කියන්නේ ওই අනුපාත දෙක එකතු 5යි 4යි 9යි 9න් 4ක් A ට 9න් 4ක් A ට එහෙනම් 5400න් කොච්චරක්ද A ට කියලා බලන්න. 54 9 බෙදෙනම 6යි 600යි බිංදු දෙක දානම 6 වරක් අතර 24යි ඔන්න පුතේ A ට ලැබුණ මුදල ඊට පස්සේ B ට ලැබුණ මුදලත් ඕන B ට ලැබෙන පුතේ 9න් කීයක්ද අනුපාත දෙක එකතු 5යි 4යි 9යි 9න් 5ක් මෙයාට ලැබෙනවා එහෙනම් 5400න් කීයක්ද කියලා බලනවා මෙතන 6යි 6 වරක් 5 30යි රුපියල් වලින් එනවා පොතේ 3000ක් කියලා. A ට ලැබෙනවා රුපියල් 2400ක්, B ට ලැබෙනවා පොතේ රුපියල් 3000ක්. ඔන්න ඔය විදිහටයි මේ දෙන්නගේ මුදල් ප්‍රමාණයන් අපි දරුවනේ නිශ්චය කරන්නේ. හරිනේ? රයිට්. ආරච්චි හරි අල්ෆාට අවිල්ල දෙනවා, රයිට් හරි. ශාෂික අවිල්ල දෙනවා, හරි උත්තර ගත දරුවෝ ඉන්නවා. හරි. අඩුපාඩු තියෙන කට්ටිය හදාගන්න.
ඔන්න දෙවැනි කොටසත් හරි. තුන්වැනි කොටස කියනවාගොඩේ ටික අමුතු කොටසක්. B කොටස. තුන්වැනි කොටස නෙමෙයි B කොටස. ඒක B කොටස. මහා බ්‍රිතාන්‍යයේ සිටින සුනිල්ට ඔහුගේ පියා යුරෝ 340ක මුදලක් යැවීය. එහි වටිනාකම ස්ටර්ලින් පවුම් කීයද? අපිට කියනවා යුරෝ එකක් ශ්‍රී ලංකා රුපියල් 145ක්ද ස්ටර්ලින් පවුම් එකක් රුපියල් 170ක් ලෙසද ගන්න කියලා කියනවා. හරි. දැන් මෙතනදී කියන්නේ එතකොට යුරෝ 340ක්නේ. යුරෝ 340ක් කියලා කියන්නේ ඔය 340 වැඩි වෙන්නට ඕන 145. එතකොට ඒ උත්තරේ යුරෝ වලින් එනවා. නෙමෙයි ශ්‍රී ලංකා රුපියල් වලින් එනවා. ඊට පස්සේ ඒ එන උත්තරේ 170න් බෙදුවා නම් එනවා ඒක ස්ටඩි පවුම් වලින්. පැහැදිලි? හරි. ක්ලියර් වෙන්න මෙහෙම. දැන් ඔය යුරෝ 340ක මුදලක් කියලා කියන්නේ යුරෝ 340ක මුදල සමානයි ඕක අපි පත් කරනවා ශ්‍රී ලංකාන් රුපියල් වලට. රුපියල් වලට පත් කරුවොත් 340 රුපියල් වැඩි වෙනවා. අපිට කියනවනේ යුරෝ එකක් රුපියල් 145ක්. එහෙනම් 340 රුපියල් කියන එක නේ වැඩි වෙනවා 145. එතකොට ඔන්න යුරෝ 340 රුපියල් වලින් ආවා. ඊළඟට කියනවා අපෙන් අහන්නේ එහි වටිනාකම ස්ටඩි පවුම් වලින්. ස්ටඩි පවුම් එකක් රුපියල් 170යි. එහෙනම් මේක 170න් බෙදුවම මෙතන එනවා ස්ටර්ලින් පවුම් වලින්. ස්ටර්ලින් පවුම් වලින් එනවා 340 වැඩි කිරීම 145 බෙදෙනවා 170. හරි 170න් බෙදෙනවා. එතකොට මේක අපිට සුළු නම් එනවා ස්ටර්ලින් පවුම්. මේක සුළු නම් මේ පුතේ උත්තරයක් ස්ටර්ලින් පවුම් වලින් එනවා 290ක් කියලා. බලන්න සුළු කරලා ගත්ත උත්තර ස්ටර්ලින් පවුම් 290ක් කියලා ආපෝය. කවුද ඉන්නේ ස්ටර්ලින් පවුම් 290ක් කියලා ආපෝය? යුරෝ ස්ටර්ලින් පවුම් වලට කන්වර්ට් කරන්න තියෙන්නේ. නොතේරුණා චුට්ටක් බලා ගන්න. යුරෝ 340ක් ගත්තාම ඒක ස්ටර් මේක රුපියල් කර ගන්නවා. මොකද හේතුව යුරෝ එකක් ශ්‍රී ලංකා රුපියල් 175ක් කියනවනේ. ස෪ි මේ ඔව් 145ක් කියනවනේ. එනිසා 145 340 වැඩි කරගත්ත රුපියල් වලට පත් කරගත්තා. රුපියල් වලින් ආපු උත්තරේ ස්ටඩි පවුම් කරන්න අපිට කියන ස්ටඩි පවුම්ක් ලංකාවේ මුදල් රුපියල් 170යි. මෙයාගේ 170න් බෙදෙනවා. එතකොට ස්ටඩි පවුම් වලින් උත්තරයක් එනවා 290ක් කියලා. හරි. නෙට් මිට අවිලා දෙනවා. රයිට්. අල්ෆාට හරි. අනිත් දරුවන්ට උත්තර ආවද? ආ රයිට්. ලක්මිනි පුන්සලාට උත්තරත් අවිලා දෙනවා. හරි. නිමේෂලත් උත්තරය ඇවිල්ලා තියෙනවා. ඉක්මනින් බලන්න අඩුපාඩු තියෙනවා නම් හදා ගන්න. හරි බලන්න අඩුපාඩු තියෙනවා නම් හරි ඉවරයි. රයිට්. එතකොට පුතේ ඔතනින් 6 වෙනි ප්‍රශ්නෙත් වැඩ ටික හවර වෙනවා. හරි 6 වෙනි ප්‍රශ්නෙත්. හරි අපි යනවා පුතේ සාකච්ඡා කරන්න ඊළඟ ප්‍රශ්නෙට. 7 වෙනි ප්‍රශ්නෙට. 7 වෙනි ප්‍රශ්නෙට අපි යමු බලන්න. අත්තන ප්‍රශ්නයක් තියෙන. පටන් ගන්න බලන්න අත්තන ප්‍රශ්නත් උත්තර ගන්න.
ඉක්මන් කරලා ගන්න. හරි. ඔන්න දැන් අපි ප්‍රශ්න පහක් කතා කරලා ඉවරයි. හත්වෙනි ප්‍රශ්නය. හත්වෙනි ප්‍රශ්නය. හත්වෙනි ප්‍රශ්නය. රුපියල් 10 කොටස් රුපියල් 12 බැගින් මිලදී ගත හැකි සමාගමක වාර්ෂික පොලි අනුපාතිකය 111ක් කියලා කියනවා. ඊට පස්සේ කියනවා බැංකුව ස්ථිර තැන්පත් සඳහා වාර්ෂික පොලි අනුපාතිකය 99යි කියලා කියනවා. හරිද? දැන් කියන්නේ මුලින්ම රුපියල් 10 කොටස් 12 බැගින් මිලදී ගන්න පුළුවන් සමාගමක වාර්ෂික පොලි අනුපාතිකය 111යි. බැංකුව ස්ථිර තැන්පත්ුවක් සඳහා වාර්ෂික පොලි අනුපාතිකය 99යි. පළවෙනි කොටස කියනවා අනුලා ඉහත සමාගමේ කොටස් මිලදී ගැනීමටද නිමලා ඉහත බැංකුවේ ස්ථිර තැන්පත්ුවක රුපියල් 60,000ක් බැගින් යොදවනවා කියලා කියනවා. අපෙන් ගන්න පළවෙනි කොටස අනුලා මිලදීලා ගත්ත කොටස් ගණන. අනුලා මිලදීලා ගත්ත කොටස් ගණන. හරි. දැන් මට ලියන්න පුළුවන් පුතේ ඒවල පළවෙනි කොටසට අනුලා මිලදී ගත් කොටස් ගණන. පුතේ දැන් අනුලා මිලදීලා ගත්ත කොටස් ගණන. හොඳට බලන්න. අනුලා මිලදීල ගන්න කොටස් ගන්න මේ දෙන්නම වැය කරන රුපියල් 60,000ක්. එතකොට දැන් බැංකුවේ දානවා කවුද? නිමලා 60,000ක්, අනුලා 60,000ක් දානවා කම්පැනි එකකට. ඔය 60,000 වියදම් කරන්නේ නැත්නම් 60,000 වැය කරන්නේ එක කොටසක් කී බැගින් ගන්නද? 12 බැගින් ගන්න. හරිද? 60 12 5යි 3යි. එතකොට මෙතනින් එනවා ඇය මිලදීල ගත්ත කොටස් ගන්න කීයද? 5000යි. කොටස් 5000යි. ඒක හරිනේ. හැමෝගම වගේ උත්තරය විලා දෙනවා. ඒක දෙවෙනි කොටස. අනුලාට වර්ෂයකට මෙයින් ලැබෙන ආදායම කීයද? හරි. දැන් කොටස් ගණන දන්නවනේ. කොටස්වල නාමිකාගය වැඩි කරනවා ලාභාංශයෙන්. අපි කියනවා අනුලාට ලැබෙන ආදායම අනුලාට ලැබෙන ආදායම කොටස් 5000යි. මේක වැඩි කරනවා කොටසක නාමිකාගය කියන රුපියල් 10යි. එතකොට කොටස්වල නාමිකාගය වෙනවා. ඕක වැඩි කරනවා ප්‍රතිශතයෙන් 111යි. බිංදු දෙකට බිංදු දෙක කපනවා. එතකොට 50 10 වලින් 500යි 511න් වැඩි වෙනවා. ආදායම රුපියල් වලින් එනවා 5500ක් කියලා. හරි? ආදායම 5500යි. මේ අගේ ඇවිල්ලා ඇති. හරිනේ? හොඳයි. තුන්වෙනි කොටස. පළමු වන වර්ෂයේ අවසානයේදී නිමලාගේ තැන්පතුවේ තියෙන මුළු මුදල කියන කියලා අහනවා. පළමු වන වර්ෂයේ අවසානයේදී නිමලාගේ තැන්පතුවේ තියෙන මුළු මුදල කීයද? දැන් ස්ථිර තැන්පතු සඳහා වාර්ෂික පොලි අනුපාතකය 109යිනේ. 100ක් දැම්මොත් ගන්න වෙන්නේ 109ක් විදිහට. අදහස ඒකනේ. හරි. එතකොට 100ක් දාපුවම 109ක් එනවනම් දරුවනේ 60,000ක් දැම්මොත් කීයක් දෙන්නේ කියලා අපිට බලා ගන්න පුළුවන්. අවුරුද්දක් අවසාන වෙද්දී. පැහැදිලිනේ? එක අවුරුද්දක් අවසාන වෙද්දී එයාට ලැබෙන මුළු මුදල. හරි? එයාට ලැබෙන මුළු මුදල. ඒ කියන්නේ කාටද? නිමලාට. නිමලාට ලැබෙන මුදල. නිමලාට ලැබෙන්නේ පොදේ 109ක පොලියක් ලැබෙන්නේ 100ක් තැන්පත් කෙරුවොත් 9ක් ලැබෙනවා. ඒ කියන්නේ 109ක් ලැබෙන්නේ. හරි. එතකොට 100ක් තැන්පත් කෙරුවොත් අපිට 109ක් ලැබෙනවා නම් 100ක් තැන්පත් කෙරුවොත් 109ක් ලැබෙනවා නම් මෙයා 60,000ක් තැන්පත් කරපු කෙනෙක් නම් කීයක්ද ලැබෙන්නේ කියලා බලමු. බිංදු දෙකට බිංදු දෙක කපනවා. බිංදු දෙකයි. 6 වරක් 9 54යි. 6 වරක් 6යි. රුපියල් වලින් එනවා පොතේ 65,400ක් කියලා. එතකොට නිමලාට ලැබෙනවා 65,400ක්. අනුලාට ලැබෙනවා 5,500ක්. හරිද? ඕක තමයි කතන්දරේ. ඊට පස්සේ අහනවා හතරවෙනි කොටස. පළමු වන වර්ෂයේ අවසානයේදී වැඩි වාසියක් ලැබුවේ කවුද කියලා අහනවා. ඒ කියන්නේ අනුලාද නිමලාද කියලා අහන්නේ. දැන් වසර එකක් ගත වෙනකොට දරුවනේ ඔය
සමාගමක කොටස ආයෝජනය කරපු කෙනාට ලැබෙන්නේ ආදායම 5500යි. බැංකුවේ මුදල් දාපු කෙනාට ලැබෙනවා 65400ක්. ඒ කියන්නේ 5500යි මෙයාට ඇත්තටම ලැබෙන්නේ. එතකොට දැන් නිමලා දාපු 60000ත් එක්කෙනි දැන් ওই 65400 කියලා හම්බ වෙන්නේ. එතන 5400 මෙතන ලැබෙන්නේ. එතකොට අපෙන් අහන්නේ වැඩි වාසියක් ලබන්නේ කවුද? ඇත්තටම නිමලට වඩා අනුලාට දරුවනේ රුපියල් 100ක වැඩි වාසියක් තියෙනවා මේ කතන්දරය තුළ. තේරුණානේ? හරි. අපි එක ලියමු මෙන්න මෙහෙම. ඔයාලා මේ ගණනය කිරීම කරලා ඉවරයි. හරි, ක්ලියර් වෙන්න මෙහෙම. මේක ලියලා ඉවර කරගන්න ඔටක් ගාලා. හරි, වීඩියෝ එක ස්ටොප් කරලා මේක නෝට් කරගන්න. හරි, දෙනවද මෙන්න මෙහෙම. වැඩිවාසියක් තිබෙන්නේ නිමල්ටය. ඉතින් මෙලෙන වැඩිපුර වූ මුදල රුපියල් 100කි. හරි, රුපියල් 100කි. හරි, ඒක වැඩිපුර වාසි ලබන අනුලා අනුලට රුපියල් 100ක් වැඩි. හරි, එතකොට හරි, ඒකේ බී කොටස. එක්තරා නගර සභාවක් අය කරන වාර්ෂික වනපනම් බදු ප්‍රතිශතය 112යි. හරි, මම මේක මකනවා. එයාගේ බී කොටස දෙනවා මොකදේ? එක්තරා නගර සභාවක් අය කරන ලබන වාර්ෂික වනපනම් බදු ප්‍රතිශතය. හරි, හරි, නිත්පි කියනවා සර් රෙකෝඩින් එකක් දානවනේ මට ටිකක් සිග්නල් අඩුයි. ඔබුදේ දැන් ඔයාලා හැමෝටම දැන් මේ අවසාන දිනේ කොහොමද දැන් දැන් අද අපි පන්තිය කරනවා. හෙට සිකුරාදා, හෙට හැන්දෑවෙත් ඔය විදිහටම ප්‍රෝග්‍රෑම් එක යනවා දරුවනේ. හෙට හැන්දෑවෙ කියද්දි හෙට හැන්දෑවෙ මම දාලා තියෙනවා, තව මගේ ක්ලාස් එකක් තියෙනවා මේ. හරි, ඒක අතරතුර මම ඔයාලට බැලන්ස් එකක් ගහලා දෙන්නම්. මම ඔයාලට එහෙමනොත් ලින්ක් එක දාන්නම් ගෲප් එකට කරනවා නම් සෙනසුරාදා කොහොමද ක්ලාස් එක කරනවා. හරි, කොහොමද සෙනසුරාදා කියන ප්‍රොජෙක්ට් එක ඉවර කරනවා ඔය තියෙන ලැප්ටොප් එකට සේරම ටික. හරි, ඒ නිසා මේ print out එකම අරගෙන සූදානම් වෙන්න වැඩ වලට. හරිනේ, හොඳයි. ඊළඟට B කොටස ගත්තාම එක්තරා නගර සභාවක් අය කරන වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතය 112යි. වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතය 112යි. හරි, නිවසක් කාර්තුවක් සඳහා 1500ක වරිපණක් ගෙවනවා. හරිද? කාර්තුවක් යන හතරෙන් එකකට ගෙවයින නිවසේ තක්සේරු කළ මුළු වටිනාකම කීයද කියලා අහන්නේ. හරි, දැන් ඇත්තටම කාර්තුව කර වරිපණම් ගෙවන 1500ක් නම් අපට ලියන්න පුළුවන් මොකද වාර්ෂික වරිපණම් මුදල කාර්තුවකට 1500ක් ගෙවනවා නම් කාර්තුවකට 1500ක් නම් වාර්ෂික මුදල කියන්නේ රුපියල් 6000යි. හරි, දෙවන වාර්ෂික වරිපණම් මුදල රුපියල් 6000යි. ඊට පස්සේ හරි, ඔන්න වාර්ෂික වරිපණම් මුදල. හරි, ඊට පස්සේ දරුවනේ තක්සේරු වටිනාකම හොයන්න පුළුවන්. තක්සේරු වටිනාකම තක්සේරු වටිනාකම තක්සේරු වටිනාකම කියලා කියන්න පුතේ දැන් මෙතනදී කියනවනේ අපිට වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතයේ 12ක් කියලා. හරිද? එතකොට පුතේ 12ක් කියලා කියන්නේ 12ක් අය කරන්නේ 100ක වටිනාකමක් තියෙන කෙනෙකුටනේ. එහෙනම් හරි, එහෙනම් දරුවනේ 6000ක් අය කරන්නේ කීයක වටිනාකමක් තියෙන කෙනෙකුටද කියලා බලනවා. 12ක් අය කරන්නේ 100ක් වටිනාකමක් කෙනෙකුට. එහෙනම් 6000ක්
ගෙවන්නේ කීයක් වටිනාකම වෙනකොටද කියලා බලනවා. 12ට 1යි 60 12යි 5යි මෙතන 500යි 500 100න් වැඩි වෙනකොට 50000යි. රුපියල් වලින් එනවා ටැක්ස් වටිනාකමයි කියන ගෙදර රුපියල් 50000යි. හරි රුපියල් 50000යි. දැන් කල වල නඩුපාඩු තියන දරුවෝ ටික හදාගන්න. පංගල ගන්න. පතරින් පොදේ හත්තෙනි ගානක් ඉවරයි. හත්තෙනි ගානක් ඉවරයි. වැඩි ඉවර කට්ටේ එන්න අටවෙනි ගානට. අටවෙනි ගාන. වැඩි ඉවර කට්ටේ එන්න අටවෙනි ගාන. පොඩි ට්‍රයි එකක් දෙන්න බලන්න අටවෙනි ගාන හදන්න. හරි දැන් මේකේ වැඩි ඉවරයි. අටවෙනි ප්‍රශ්නට එනවා දැන්. හරි වැඩි ඉවරයි අටවෙනි ප්‍රශ්නට එන්න. අපි අටවෙනි ප්‍රශ්න හදමු බලන්න. පුළුවන් කට්ටිය හදාගෙන යන්න. හරි පුළුවන් කට්ටිය හදාගෙන යන්න අඩුපාඩු තිබුණොත් අපි සාකච්ඡා කරමු. හරි ඉක්මන් කරන්න බලන්න. පුළුවන් කට්ටිය හදාගෙන යන්න. උත්තරත් ගන්න. තර ගන්න බලන්න පුළුවන් නම් හරි අවුතර ගත දරුවෝ තියෙන අපි බලමු උදේ අටවෙනි ප්‍රශ්නයයි අපි අපිට කියන්නේ අටවෙනි ප්‍රශ්නේ ඒ කොටස හරි පාසලක සිටි ගැහැණු ළමයි සංඛ්‍යාව හා පිරිමි ළමයි සංඛ්‍යාව අතර අනුපාතය 4:5යි ගැහැණු ළමයිට පිරිමි ළමයි ගැහැණු ළමයිට පිරිමි ළමයි අතර අනුපාතය 4:5යි ඔකනි කියන්නේ ගැහැණු ළමයිට පිරිමි ළමයිගේ අනුපාතය 4:5ක් කියලා කියනවා හරි පාසලේ ගැහැණු ළමයි 800ක් ඉන්නවා නම් පාසලේ සිටින මුළු සිසුන් ගණන කීයද දැන් පාසලේ ගැහැණු ළමයි 800යි. ඒතර අනුපාතයක් අනුව සේරම 9යි. 4ක් කියන 800ක් නම් 9ක් කියන්නේ කීයද කියලා හොයාගන්න පුළුවන් නේ. ඊට පස්සේ ලියනවා මේ පළවෙනි කොටසට මුළු සිසුන් සංඛ්‍යාව මුළු සිසුන් සංඛ්‍යාව කොටස් දෙකක 9යි
නමෙන් හතරක් ගහන ළමයිනේ. එතකොට පොතේ අපිට ලියන්න පුළුවන් පාසලේ ගැහැණු ළමයි සංඛ්‍යාව 800ක් කියලා දෙනවනේ. එතකොට පොතේ කොටස් හතරක් කියන්නේ 800ක් නම් කොටස් නවයක් කියන්නේ කීයද කියලා බලමු. කොටස් හතරක් කියන්නේ 800ක් නම් කොටස් නවයක් කියන්නේ කීයද? එතකොට 800 හතරෙන් බෙදුනහම එනවා 200යි. දෙවරක් 9 18යි. එතකොට පාසලේ ඉන්න මුළු ශිෂ්‍ය සංඛ්‍යාව පුතේ 1800ක් කියලා එනවා. මේ උත්තරේ නම් ගොඩක් ඇවිල්ලා තියෙනවා. හරි. ඊට පස්සේ දෙවෙනි කොටස. මාස කිහිපයකට පස්සේ පාසලේ සිටින ශිෂ්‍යන්ට අමතරව තව ගහන ළමයි සංඛ්‍යාවක් පමණ පාසල ළඟට උනාලු. ගහන ළමයි ටිකක් විතරක් ආවා. ඒ ප්‍රතිශතය ලෙස ගහන ළමයි සංඛ්‍යාව හා පිරිමි ළමයි සංඛ්‍යාව අතර අනුපාතය 6:5ක් ලෙස වෙනස් වුණාලු. පාසලට අමතරව ඇතුළත් වෙච්ච ගහන ළමයි සංඛ්‍යාව සොයන්න කියලා කියනවා. හරි. ඔය කතන්දරයේ පිරිමි ළමයි ගණන කීයද අපිට හොයාගන්න පුළුවන්. දැන් 4ක් කියන්නේ ගහන ළමයි නම් 5ක් කියන්නේ පිරිමි ළමයිනේ. පිරිමි ළමයි ගණන හොයාගන්න පුළුවන්. ඊට පස්සේ පොතේ දැන් ගහන ළමයි ගණන හොයාගන්නත් පුළුවන්ම අනුපාතයක් දීලා තියෙන නිසා. හරි, පිරිමි ළමයි වෙනස් කරලා නැහැනේ. ඊට පස්සේ පොතේ අමතර ගහන ළමයි ගණන හොයාගන්න පුළුවන් වෙයි. අපි දෙමු දැන් මෙහෙම. ඔය කතන්දරේ හෙන්න මම දෙවෙනි කොටස උත්තරේ ලියන පුතේ පිරිමි ළමුන් ගණන. පිරිමි ළමයි ගණන. දැන් පුතේ කොටස් හතරක් කියන්නේ 800යි නම් කොටස් පහක් කියන්නේ කීයද කියලා බලනවා. දැන් 800 හතරෙන් බෙදුණොත් 200යි, දෙවරක් පහ 10යි. 1000ක් කියලා එනවනේ. ඒතර පාසලේ ඉන්න පිරිමි ළමයි ගණන 1000යි. දැන් ඔය ඊළඟට කියනවා අලුතෙන් ගහන ළමයි ටිකක් ආවලු පිරිමි ළමයි ටික අතර වෙනස් වෙන්නේ නැහෙනේ. එතකොට ඔය අතර මේ දෙවෙනි කතන්දරයේ හැටියට කියනවා ගහන ළමයි සංඛ්‍යාව සහ පිරිමි ළමයි සංඛ්‍යාව අතර අනුපාතය 6:5 කියලා කියනවනේ. එතකොට 6:5 කියන කතන්දරයේ ඇතුළත පිරිමි ළමයි 1000ක්ම ඉන්නේ. හරි. එතකොට අපිට හොයා ගන්න පුළුවන් දැන් ගහන ළමයි ගණන. දැන් ගහන ළමයි ගණන. දැන් ගහන ළමයි ගණන. පොතේ අනුපාතය අනුව ගත්තාම 6:5යිනේ. ගැහැණු ළමයි 6කට පිරිමි ළමයි 5 දෙනෙක්නේ ඉන්නේ. එතකොට පොතේ පිරිමි ළමයි 5ක් ඉන්නවනේ දැන් අනුපාතය අනුව. එතකොට කොටස් 5ක් කියන්නේ පොතේ 1000ක් නම් කොටස් 6ක් කියන්නේ කීයද කියලා බලමු. කොටස් 5ක් කියන්නේ 1000යිනේ. දැන් කතන්දරයේ හැටියට ගැහැණු ළමයිට පිරිමි ළමයි 6:5යිනේ. එතකොට පිරිමි ළමයි 5ක් කියන්නේ 1000ක් නම් 6ක් කියන්නේ කීයද කියලා බලමු. මේක මේකෙන් බෙදෙනොත් වෙනවා 200යි, 2වරක්යි 12යි. 1200යි. දැන් ගැහැණු ළමයි 1200යි. කලින් හිටිය ගැහැණු ළමයි කීයද? 800යි. දැන් 1200යි. එහෙනම් වැඩිපුර ඉන්න ගැහැණු ළමයි ගණන හොයාගන්න පුළුවන් නේ. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් දරුවනේ අමතර ගැහැණු ළමයි ගණන. අමතර ගැහැණු ළමුන් ගණන. සේරම ඉන්න ගැහැණු ළමයි 800යි. කලින් හිටියේ දැන් 1200යි. එහෙනම් 1200න් අඩු කරමු 800ක්. එතකොට අමතර වෙන්න ගැහැණු ගණන කීයක් කියලා අපිට එන්නේ 400ක් කියලා එනවා. හරි, උත්තර අප දෙන උගක් ඉන්නවා. හරි, හොරයි. හරි, අඩුපාඩු හදාගමු. එයාගේ බී කොටස. සියර 20ක වාර්ෂික සුළු පොලියකට රුපියල් 8000ක ණයක් ගත්ත මිනිසෙක් අවුරුදු 3ක් අවසානයේ එම ණයෙන් නිදහස් වීමට ආපසු ගෙවන්නට වඩා මුදල් කීයද කියලා අහනවා. හරි, කතන්දර කියව ගමුත් එක්කම පුතේ මෙතන වාර්ෂික පොලිය 120යි. හරිද? එතකොට පොලි ප්‍රතිශතය. එතකොට රුපියල් 8000ක් ගත්ත කෙනෙකුට වාර්ෂික පොලිය 120යි කියන්නේ කීයද කියලා හොයාගන්න පුළුවන්. හරි, ඊට අවුරුදු 3ක් යනවා මේ වැඩේ ඉවර වෙන්න. වර්ෂ 3කට ගෙවන මුලිය මුදලත් හොයාගත්ත හැකි. ඊට පස්සේ ණය ගෙවන්නට ඕනේ මුළු මුදල. නම ලියනවා පුතේ වර්ෂයකට පොලිය. වර්ෂයකට පොලිය. වර්ෂයකට පොලිය. පුතේ 120යිනේ. 120ක් ගන්නවා. එහෙනම් 8000කට කීයක්ද කියලා බලමු. බිංදු දෙකට බිංදු දෙක කපනවා. බිංදුව යටවරක් බිංදුව යටවරක් දෙක 16යි. අන්න වර්ෂයකට පොලිය 1600යි. වර්ෂයකට පොලිය 1600යි. ඊට පස්සේ මෙතනදී කියන්නේ මොකක්ද? ගත්ත මිනිස්සේ අවුරුදු 3ක් අවසාන වෙනවලු මේ වැඩේ ඉවර වෙන්න. ඊට පස්සේ දෙනවා වසර 3කට ගෙවන මුදල. වසර 3කට
ගෙවන මුදල එක අවුරුද්දකට 1600යි. ඒ වගේම තුනක් 16ව තුනක් කියන්නේ 48.2යි. වසර තුනකට ගෙවන මුදල් රුපියල් වලින් කියනවා 4800ක් කියලා. ඔන්න අවුරුදු තුනකට ගෙවන මුදල. අවුරුදු තුනකට 4800ක් ගෙවනවා. ඊට පස්සේ හොයන්න පුළුවන් දරුවෝ අපෙන් අහන්නේ ගෙවන මුළු මුදල. යටි ලියනවා පුතේ ඊළඟට ගෙවන මුළු මුදල. මුළු මුදල කියන්නේ අපි ගන්න රුපියල් කීයද 8000ක් ණයට ගන්න. අවුරුදු තුන අවසාන වෙද්දී 4800ක් කියලා එනවා. 800 එහෙම වෙනවා 8යි 4යි 12යි. රුපියල් 12800ක් කියලා එනවා. ඒක කේ දාන්න රුපියල් කියලා. රුපියල් වලින් එනවා පුතේ 12800ක්. 12800ක්. හරි අඩුපාඩු දෙනවා ඉක්මනින් සකස් කර ගැනීම කරන්න. ඉක්මන් කරන්න බලන්න. හරි ඉවරද? හොඳයි මම හිතනවා වැඩ ටික අහවරයි කියලා. ඔන්න පුතේ එතනින් අපි 8 වෙනි ප්‍රශ්නේ අහවර කරනවා. ප්‍රශ්න 8ක් ඉවරයි. හරි ප්‍රශ්න 8ක් ඉවරයි. ඔන්න හරි 9 වෙනි ප්‍රශ්න පටන් ගන්න බලන්න. 9 වෙනි ප්‍රශ්නය නමවෙනි ප්‍රශ්නෙට ඉන්න බලන්න. නමය නමවෙනි ප්‍රශ්නය. මදුරු දැලක නිපයෝ මිල රුපියල් 600යි ලෝ. නිපදවන්නා මදුරු දැලක් 20%ක ලාභයක් සහිතව විකුණනවලු. මදුරු දැලක නිපයෝ මිල රුපියල් 600යි ලෝ. නිපදවන්නා මදුරු දැලක් 20%ක ලාභයක් සහිතව විකුණනවලු. නිපදවන්නා මදුරු දැලක් විකුණු මිල අහනවා. 600ට විකුණන කෙනෙක් 20%ක ලාභයක් සහිත විකුණනවා නම් 120 නේද විකුණන්නට ඕනේ. 100ට ගත්ත කෙනෙක් 120 දුන්නොත් තමයි මේ වැඩේ වෙන්නේ. ඒ කියන්නේ 9 වෙනි ප්‍රශ්නෙට උත්තරේ ගන්නකොට ඒවල පළවෙනි කොටස අහන්නේ මදුර දැලේ විකුණුම් මිල. විකුණුම් මිල පොතේ දැන් 100ට 20යිනේ ලාභාංශය. 100ට ගත්ත කෙනෙක් 120 දෙනවා නම් 600ට ගත්ත කෙනෙක් කීයටද දෙන්නේ කියලා බලන්න. බිංදු දෙක කපමු. 6 වරක් 0යි 6 වරක් 12 72යි. 600ට ගත්ත කෙනෙක් දෙන්නේ පොරේ 700 කියලාද? 20 දෙන්නේ 700 20. මේ උත්තරේ නම් ඔයාලට එන්නට ඇති. හරි. දෙවෙනි කොටස. ඊට පස්සේ කියනවා අමුද්‍රව්‍ය වියදම වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස මදුරු දැලක නිපයුම් මිල වැඩි වුණාලු.
පෙර ලැබූ 20%ක ලාභ ප්‍රතිශතයම ලබා ගැනීම සඳහා නිපදවන්නා මදුරු දැලක් රුපියල් 792කට විකිණීමට අදහස් කරනවලු. හරි, මම බලන්නකෝ. අමුද්‍රව්‍ය වියදම වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස මදුරු දැලක නිපයුම් මිල වැඩි වුණාලු. නිෂ්පාදන වියදම වැඩි වෙනවලු. පෙර ලැබූ 20%ක ලාභ ප්‍රතිශතයම ලබා ගැනීම සඳහා නිපදවන්නා මදුරු දැලක් 792කට විකිණීමට අදහස් කරනවා. දෙවෙනි කොටස, අමුද්‍රව්‍ය වියදම වැඩි වුණාට පස්සේ මදුරු දැලෙහි නිපයුම් මිල. හරි, මදුරු දැලෙහි නිපයුම් මිල 20%ක ලාභයක් ලැබෙන මේක 792කට මිල ලකුණු කරනවානේ. එතකොට ඇත්තටම 100ක් වටින කෙනා 120ක් කියලා ලකුණු කරලා තියෙන්නේ. එහෙනම් 792ත් එහෙමම තමයි. ඒ නිසා අපිට ලියන්න පුළුවන් දරුවනේ දෙවෙනි කොටසට ලියන්න පුළුවන් නිපයුම් මිල. ඒ කියන්නේ දරුවනේ නිෂ්පාදන මිල කියන එකයි. මදුරු දැලේ නිෂ්පාදන මිල 120ට විකුණන්න රුපියල් 100ක් වටිනා කෙනා. එහෙනම් 792කට විකුණන්නේ කීයක් වටින කෙනාද කියලා අපි බලමු. 120කට විකුණන්නේ 100ක් වටින කෙනා. 792කට විකුණන්නේ කීයක් වටින කෙනාද කියලා බලමු. බින්දර බින්දුව කපනවා. 79 12ව තියෙනවා දරුවනේ 6ක්. 6 12 72යි. 7ක් ඉතිරි. 72 12ව තියෙනවා 6ක්. 6 12 72යි. වැඩි වෙනවා බින්දුවෙන් කියන්නේ 100යි. එතකොට මෙතන බින්දුවක් ආපු ගමන් නිෂ්පාදන වියදම වෙනවා රුපියල් 660ක් කියලා. එතන ඇත්තටම 660ක් වටින කෙනෙක් තමයි 792කට පොතේ විකුණන්නේ මෙයා. පැහැදිලිනේ? හරි. ඊට පස්සේ දෙවෙනි කොටස හරි 3. මදුරු දැලේ නිපයුම් මිල වැඩි වූ ප්‍රමාණය පෙර නිපයුම් මිලෙහි ප්‍රතිශතයක් ලෙස දක්වන්න. මදුරු දැලෙහි නිපයුම් මිලෙහි වැඩි වූ ප්‍රමාණය. ඇත්තටම දැන් මේ මදුරු දැල ඇත්තටම රුපියල් 600ට හදපු කෙනෙක්නේ 660කට දැන් ඔය දෙන්නේ. එතකොට ඇත්තට වැඩි වූ මුදල කියන්නේ රුපියල් 60යි. එතකොට පෙර නිපයුම් මිල කියන්නේ රුපියල් 600යි. ප්‍රතිශතයක් ලෙස නිහන්නේ. හරි. එතකොට පුතේ අපිට ලියන්න පුළුවන් වැඩි වූ මිල තුන්වෙනි කොටසට. වැඩි වූ මිල 660න් අඩු කරනවා 600ක්. රුපියල් වලින් එනවා කීයක් කියලාද? 60යි ඔන්න වැඩි වූ මිල. ඊට පස්සේ වැඩි වූ මිල හොයාගෙන ඊට පස්සේ ලියනවා පෙර නිපයුම් මිලෙහි ප්‍රතිශතයක් ලෙස. ප්‍රතිශතයක් ලෙස. හරිද? ඒ කියන්නේ දැන් ප්‍රතිශතයක් ලෙස අපි මේක දාන්නේ මෙහෙමයි. 100ක් සඳහා 100ක් වටින කෙනාට දරුවනේ වැඩි වෙලා තියෙන්නේ 60කින්. එහෙනම් 100ක් 60 කියන්නේ 600ක් වටින කෙනා ගත්තාම රුපියල් 100කින් සෝරි 600ක් වටින කෙනාගේ රුපියල් 60කින් මිල වැඩි වෙලා. එහෙනම් 100ක් වටින කෙනාගේ වැඩි වෙන මිල කීයද කියලා බලමු. බින්දු දෙකට බින්දු දෙක කපනවා. 66න් බෙදුනම 10යි. එතකොට දරුවනේ ප්‍රතිශතයක් ලෙස ගත්තාම 100ට 10ක් කියලා උත්තරي අපිට ලැබෙනවා. උත්තරේ 100ට 10යි. හරි. බලන්න පුතේ අඩුපාඩු දෙනවා නම් ටග්ගල හදා ගන්න. ඒ කොටස බදාලව ඉක්මන් කරලා ගන්න බලන්න. හරි. ඊට බී කොටසට එමු අපි ඊළඟට. බී කොටසට එන්න. එක්තරා නගර සභාවක් නිවසට වාර්ෂික වටිනාකම රුපියල් 24,000කට තක්සේරු කරලා තියෙනවා. එම නිවස සඳහා වරිපණම් වශයෙන් කාර්තුවකට 840ක් ගෙවනවලු. නගර සභාව අය කරන වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතය. කාර්තුවකට 840ක් ගෙවනවා නම් වාර්ෂික බදු මුදල හොයාගමු. බී කොටසට. වාර්ෂික බදු මුදල කාර්තුවකට ගෙවන්නේ 840යි. 840 වැඩි කරනවා 4. 0.4 4 16 1ක් ඉතිරි 4 32 1යි 33යි. රුපියල් වලින් එනවා 3360ක් කියලා වාර්ෂික බදු මුදල. ඊළඟට හරි. ඊට පස්සේ අපිට දරුවනේ පුළුවන් හොයන්න රුපියල් ඔය 24,000කට තක්සේරු කරපු කෙනෙකුටනේ පුතේ දැන් ඔය මේ 3360ක වාර්ෂික බද්දක් ගෙවන්නේ. ඒ නිසා කෙලින්ම අපිට ලියන්න පුළුවන් පුතේ බදු ප්‍රතිශතය. බදු ප්‍රතිශතය රුපියල් 24,000ක් වටිනා කෙනෙකුට අවුරුද්දට 3360ක බදු ප්‍රමාණයක් ගෙවන්න ඕනේ. එහෙනම් 100කට කීයද කියලා බලමු. මේ තුන් දෙනාට මේ තුන් දෙනා කැපෙනවා.
තුනට 24 ඒවා තියෙනවා එකක්. 24යි කියන්නේ දැන් 6යි 3යි 9යි. 96ට තියෙනවා හතරක්. එතකොට දරුවනේ මෙතනින් උත්තරයක් එනවා ප්‍රතිශතයක් කියන්නේ 100ට. උත්තරයක් එනවා බදු ප්‍රතිශතය මොදේ 114යි. බලන්න ඔය උත්තරේ ආපු කට්ටිය බදු ප්‍රතිශතය 114ක් කියලා. හරි බලන්න ටක් ගාලා දරුවනේ. අඩුපාඩු තියෙනවා නම් දරුව හදා ගන්න ඕක. ලක්මිනිට නම් ඇවිල්ලා තියෙනවා. අනිත් අයත් බලන්න. රයිට්. අල්බටත් ආවා. අල්ෆත් හරි. දසුනි ජනන චුට්ට බලන්න යාළුවෝ උත්තර ආවද කියලා පොදේ බලන්න. සංචිල ඒ වගේම සයුමි සිතුලි බලන්න උත්තර ආවද කියලා පොදේ. ආනිමේෂන් කියලා තියෙන ආවෝ උත්තරේ කියලා නම් තියෙනවා. ආවෝ හරි. ඉක්මන් කරලා ගන්න. හරි. ඒකක් ගත්තට පස්සේ මොදේ 9 වෙනි ප්‍රශ්නේ ඉවරයි. හරි. 10 11 ප්‍රශ්න දෙකයි තියෙන්නේ. අපි මොකද දැන් බලන්න. මේ ටික මකන්නම්. අඩුපාඩු හදාගමු. හරි 10 වෙනි ප්‍රශ්නයටත් එන්න. 10 වෙනි ප්‍රශ්නයට එන්න. බාලිකා පාසලක නේවාසිකාගාරයේ සිටින ශිෂ්‍යාවන් ගණන 25යි. ඔවුන් අතරින් 100ට 40ක් අඩු ආදායම් ලබන පවුල්වලින් පැමිණ ඇතිහෙයින් නේවාසිකාගාර ගාස්තු සඳහා සහනදායී ගාස්තු ගෙවන අතර අනෙක් පිරිස සාමාන්‍ය ගාස්තු ගෙවනවා. හරි. ඔවුන්ගෙන් කී දෙනෙක් සහන ගාස්තු ගෙවනවද කියලා අහනවා. දැන් පාසලක නේවාසිකාගාරයේ ඉන්න ශිෂ්‍යාවන් 25යි. 40කට වඩා අඩු ප්‍රමාණයක් අඩු ආදායම් ලබන පවුල්වල දරුවෝ. ඒ නිසා නේවාසිකාගාර ගාස්තු වලට සහන ගාස්තුවක් දරුවනේ අය කරනවා ඒ අයගෙන්. ඒ නිසා ඔවුන්ගෙන් කී දෙනෙක් සහනදායී ගාස්තු ගෙවනවද කියලා අහනවා. ඒ කියන්නේ පුතේ 25න් 100ට කීයද? 40ක් නේ. 25න් 100ට 40ක් කීයද කියලා බලනවා. ඒ කියන්නේ පුතේ 10 වෙනි ප්‍රශ්නේ දේසි 10 වෙනි ප්‍රශ්නේ ඒ කොටසේ පළවෙනි කෙනා සහනදායී ගාස්තු ගෙවන්න කී දෙනෙකුටද කියලා ගහන්නේ. ඒ කියන්නේ පුතේ 100න් 40කට සහනදායී ගාස්තු ගෙවනවා. එහෙනම් 25 දෙනෙකුගෙන් කීයකටද කියලා බලනවා. මෙයාට මෙයා කපනවා පස්තර දෙකයි පස්තර පහයි. එතකොට පස්තර කතර 20යි 22 මිද දෙන 10යි. එතකොට දරුවනේ අපෙන් අහන්නේ ඔවුන්ගෙන් කී දෙනෙක් සහනදායී ගාස්තු ගෙවනවද? ළමයි 10 දෙනෙකුට දරුවනේ සහනදායී ගාස්තු ගෙවනවා. හරි. රයිට්. දෙවෙනි කොටස සහනදායී මාසික ගාස්තුව හා සාමාන්‍ය මාසික ගාස්තුව අතර අනුපාතය 3ට 4යි. ඒ කියන්නේ සහනදායී මාසික ගාස්තුව. සහනදායි මාසික ගාස්තුව සහ සාමාන්‍ය මාසික ගාස්තුව. සාමාන්‍ය මාසික ගාස්තුව අතර අනුපාතය 3ට 4යි. ඒ කියන්නේ සහනදායි සහ සාමාන්‍ය අතර අනුපාතය 3ට 4ක් කියලා කියන්නේ. හරි. සහනදායි ගාස්තුව රුපියල් 1500ක් නම් සාමාන්‍ය ගාස්තුව කීයද? එතකොට දරුවනේ මේ කියන්නේ සහනදායි ගාස්තුව කියන්නේ කොටස් 4ක් නේ. කොටස් 4ක් කියන්නේ 1500ක් නම් කොටස් 5ක් කියන්නේ කීයද කියලා නිහන්නේ. හරි. එහෙනම් සාමාන්‍ය මාසික ගාස්තු වෙනවා. දෙවෙනි කොටසද සාමාන්‍ය මාසික ගාස්තුව. සාමාන්‍ය මාසික ගාස්තුව. එතකොට දරුවනේ සාහනදායී මාසික ගාස්තු 1500ක් කියන්නේ කොටස් 3කගේනේ. එහෙනම් කොටස් 3ක් කියන්නේ 1500ක් නම් කොටස් 4ක් කියන්නේ කීයද කියලා බල හැකියි. කොටස් 3ක් කියන්නේ 1500ක් නම් කොටස් 4ක් කියන්නේ කීයද කියලා බලමු. එතකොට මෙතනින් එනවා 1500 3න් බෙදුණොත් 500යි 504න් වැඩුණොත් 2000යි.
එතකොට සාමාන්‍ය මාසික ගාස්තු රුපියල් කීයද? 2000යි. එතකොට දරුවනේ සාමදායි මාසික ගාස්තුව 1500යි. ඕකයි කියන්නේ. හරිද? හරි. ඒක තුන්වෙනි කොටස. නේවාසිකාගාර ගාස්තු ලෙස පාසලට ලැබෙන මාසික ආදායම කීයද? එතකොට පුතේ ඔය සහනදායි ගාස්තු අය කරන ළමයි 10 දෙනා ඉන්නේ. ඒ අය සඳහා දරුවනේ ඒ අය සඳහා රුපියල් 1500යි සහන ගාස්තුව වෙන්නේ. එතකොට ඉතිරි තව 15 දෙනෙක් ඒ අයට සාමාන්‍ය ගාස්තු අය කරනවා. ඒ කියන්නේ රුපියල් 2000. හරිනේ. රයිට්. අපි ලියන මෙන්න මෙහෙම. අපි ලියන පොදේ. හරි. මෙතනින් ඉස්සරහට අපිට ගන්න පුළුවන් සාමාන්‍ය මාසික ගාස්තු හරි නිවාසිකාගාර ලෙස පාසල ලැබෙන මාසික ආදායම කියන්නේ තුන්වෙනි කොටස. ඒක අපිට මෙහෙම ගන්න පුළුවන් පොදේ. දැන් අර ළමයි 10 දෙනෙක් ඉන්නවා සාමදායි ගාස්තු අය කරන. ඒ අයට අය කරන 1500යිනේ. එහෙනම් 1500 වැඩි කරන 4. හරිද? ඊට පස්සේ දරුවනේ සාමාන්‍ය පුද්ගලයෙකුට අය කරන රුපියල් 2000යි. ඒ විදිහට ගන්න සාමාජිකව 15ක් ඉන්නවා. 2000 ගානේ 15 දෙනෙක් ඉන්නවා. හරිද? එච්චරයිනේ. ඔය ටික එකතු කරන්න. මෙතනින් එනවා 30යි 60යි 6000යි. මෙතනින් එනවා 15 වැඩි එකක් යන 30යි 30000යි. උත්තරයක් යනවා රුපියල් වලින් 36000ක් කියලා. එහෙනම් ඔන්න දරුවනේ ඔය කියන කතන්දරයට අනුව නේවාසිකාගාර ගාස්තු ලෙස පාසල ලැබෙන ආදායමයි අපි කතා කරේ. හරි. අඩුපාඩු තියෙන දරුවනේ හදා ගන්න බලන්න ටක්ටක් ගාලා. හරි. හොඳයි, ඉක්මන් කරන්න. ඉක්මන් කළ ගාමු. ඉක්මන් කළ ගාමු අපි. රයිට්. අල්ෆා අහනවා රුපියල් 1500 10 දෙනෙක් ඉවරනවා නේද? ඔව්, මම දාලා දෙන්න. ආ, සරි 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 සරි. එතකොට පොඩි වැරද්දක් කියලා තියෙනවා තමයි. මේ 1500 ගාන 10 දෙනෙක් ඉවරනවානේ, 4 දෙනෙක් නෙමෙයිනේ. මෙතන 10, මෙතන 15, මේ පැත්තට හරි. ආ, මෙතන 10 තමයි එන්නේ. හරි, අල්ෆා හරි ඈ, මෙතන 10යි. එතකොට කීයද එන්නේ? 1500 10ෙන් වැඩි වෙනවා කියලා කියන්නේ 15000යි. 15000යි. මේ දෙන්න එකතුනක් එනවා 45000. 15000යි 30000යි කියන්නේ 45000යි ඈ. හරි. කොහොම වෙන්නේ? හරි. මල වගුලයි නේද? හරි. හරි. අල්ප හරි. අනිත් දරුවෝ බලන්න අඩුපාඩු තියෙනවා නම් රුපියල් 45000ක් කියලා එනවා. හරි. හොඳයි. පැච්. පොතේ ඔන්න අපේ කාලය නම් දැන් අහවර වීගෙන එනවා. විනාඩි දෙකක් විතර තියෙන්නේ අපේ ෂෙඩියුල් කරලා දෙන මීටින් එක. එතකොට ඔකේ ඉතිරි කොටස් ටිකට මම හිතන්නේ වල උත්තර ගන්න පුළුවන් වෙයි. ගැටලුවක් නැති වෙයි උත්තර ගන්න පුළුවන් වෙයි. අපල ට්‍රයි එකක් දෙන්න. රයිට්. ඊට පස්සේ ඔයාලගේ ගෲප් එකකට මම දාලා තියෙනවා දරුවනේ පරිමාව, ඊට පස්සේ ප්‍රකෝර්මිතිය, ඊට පස්සේ ශ්‍රේණි පාඩම් දාලා තියෙනවා. ඔයාලා දරුවනේ පුළුවන් උපරිමයෙන් ඒ දේවල් දරුවනේ කරගන්න උත්සාහ කරන්න. ඊට ලද විගස මම ඔයාලට ඒ දේවල් කියලා දෙන්න උත්සාහ කරනවා. මම කියලා දුන්නා නැත්නම් මම හිතනවා ඔයාලට ඒ දේවල් දැන් පොඩ දා ගන්න හැකියාවකුත් ඔයාලට ඇති මං හිතන්නේ නේද? හරි. ඒ වගේම දරුවන ඔයාලා මගේ නම් එක දන්නවා, මොන හරි ගැටලුවක් වුණොත් ඕන වෙලාවක කතා කරන්න. 0.74යි 0.85යි 4යි 13. හරි. ඕනම අවස්ථාවක දරුවනේ කතා කරන්න, වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න. ඒ කියන්නේ කතා කරන්න කියන්නේ මම ආන්සර් කරන්නේ නැති වුණොත්, මම ක්ලාස් එකේ හිටියොත් ආන්සර් කරන්න නැති වෙයි. එහෙම වුණොත් මට වට්ස්ඇප් මැසේජ් එකක් දාලා තියන්න. මේ දවස්වල වලට ඔය පේපර් එකත් එක්ක හදන ගණන් වල එහෙම මොනවා හරි අවුල් තිබුණොත් ඒ වගේ දේවල් මට ස්ක්‍රීන් ෂොට් එකක් කරලා දාන්න. මම එතකොට ඉඳලා අද අවස්ථාවල ඒ පිළිබඳ දැනුවත් කිරීම ඔයාලට කරනවා. පැහැදිලිනේ? හරි.
ඒ නිසා දරුවනේ ඒ කොටසුත් එක්ක ඉන්න. හරි. එහෙනම් ඔය දාලා තියෙන කොටස් ටික උපරිමයෙන් කරගන්න බලන්න. මට ඉඩ ලද විගස මම ඔයාලට ඒ කොටස් ටික නැවත පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරනවා. පැහැදිලිනේ? හරි. එහෙනම් පුතේ අදට අපි මෙතනින් වැඩ ටික හවර කරමු. හරි. දැන් එක්සෑම් එකත් ළඟයි. හොඳට වැඩ ටික කරගන්න ඕනේ. ඒ වගේම ජුනි මාසේ ඔයාලගේ උසස් පෙළ පන්ති පටන් ගන්නවා. ඔයාලා ඒවට සූදානම් වෙන්නත් වෙනවා. ඉතිහාසයේ වාර්තාගත ශිෂ්‍ය කණ්ඩායම වෙන්නේ මම හිතන්නේ ඔයාලා. මොකද ප්‍රතිඵල එන්න කලින් උසස් පෙළ පන්තියේ ඉගෙන ගන්න දරුවෝ විදිහට ඔයාලා තමයි මම හිතන්නේ ඉතිහාසයේ නම රන් නපුරෙන් ලියන්න යන්නේ. හරි. එහෙනම් පුතේ මේ ඒවටත් ඔයාලා සූදානම් වෙන්න. වැඩ ටික එහෙනම් කරගෙන යන්න. ගැටලු මොනවාරි තිබුණොත් මට ඕන ලාවක කතා කරන්න. හරි. එහෙනම් පුතේ අද එහෙනම් මෙතනින් වැඩ ටික ඉවරයි. මම මේක මේකේ රෙකෝඩින් එක ඔයාලගේ ගෲප් එකට දානවා. හරි. රයිට්. එහෙනම් ආයිබෝන් පුතේ.